प्रागक्ःयो निप्भानं। देशक्ःयो निप्भानं। मोहक्ःयो निप्भानं। මේ සියලු සංසාරදුකෙන් සත්වයා අතමුද වන අජරාමර නිවන්සුවය ළඟා කර දෙන පරම දුර්ලභ ලෝතුරු සද්ධර්මය ශ්‍රවණය කිරීමට කාලයයි ලෝතුරු අරණ ආයුබෝවන් පින්සාර සුභ සන්ධ්‍යාවක් වේවා සැදැහැවතුනි අදත් මෙලෙස ලකෆෙම් ලෝතුරු අරණ දම් සභ මණඩපය ආරම්භ කරනවා නිරර්ථක සසර ගමනක එකොලොස්කින්නකින් දෙවිමින් සංසාර දුග්ගින්නට හසුව අනර්ථකාරී ගමනකය දෙන ලෝකසත්වයාට ප්‍රඥ්ඥාව පහල කරදේ උතුම් නිවන වෙනුවෙන් ඔවුන්ගේ කොසල ශක්තිය උත්පාධනය කරන පින්සාර දෙහෝරාවක ඇරමුුමයි මේ සැදැහැවතුනේ අපේ ආරාධනය පරිදි අදත්ත යතිවර අසුනට වැඩමවා වදාළ අතිකෞරවනීය වෙදක්ධ ධර්මදේශක නම කියන්නට අවසරයි පූච්ජ පාද මාපලගම සොසිල වංච අපගේ බුද්ධ පුත්‍රාණන් වහන්සේ නවස්කාරපූරුවකව පිළිගැනු ලබනවා සාධහූ සාධහූ සාධහෝ බුද්ධපුත්‍රාණන් වහන්ස අපි සතිපතා සිදුකරගෙන එන මෙ අකාණ්ඩ ධර්මදේශනා මාලාවේ තවත් එක් සන්ධිස්ථානයක් වෙත අප සමහිපව සිටිනවා අපි පසුගේ සතියේදී සාකච්ඡා කරන්නට යෙදනේ සංසාරදාහය පිළිබඳව සසරේ සත්වයා දැවමින් තැවමින් මේ අනවරත සංසාර ගමනේ යෙදෙන එනිෂ්ඵල ක්‍රියාව පිළිබඳ. ඔස්සේ ඉදිරිපියවරක් තබමින් ලෝකෝතර ආනාපාන සතිය පිළිබඳව විශේෂවිග්‍රහයක් සිදු කරන්නට අද ඔබුහන්සේට ආරාධනා කරනවා මේ ලෝකෝතර ආනාපාන සතිය යනු කුමක්ද ඒවගේම මේ පංචත්දවාර සංවරයට මේ ලෝකෝත්තර ආනාපාන සත් ඉවහල් වෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව පහදමින් අද ධර්මවිග්‍රහය සිදු කරන හැටියට මම ඔබහන්සේට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා. අවසරයි බුද්ධ පුත්‍රාණන් වහන්සේ. කායක වසිෙන් ඇතිවෙන උපරිම සීලේතින චිත්ත සීලය චිත්ත සංවරයේ තින උපරිමවාසයෙන් ඇහැ සංගරයි කනසංගවරයි, නාාවසේ සංගවරයි දිව සංගරයිතය සංගරයි. ප්‍රධාන වසයම පංචද්ධාර සංවර වුණහාම. මනෝොත්වාවරයටට තාරම්මන නැතුවයනෝ බාහිරවසයෙන්ම ඒසා අභ්‍යන්ත රමුණු අරගෙන කොච්චර ජීවත්යෙන් හැදුවත් විඤ්ඥාන බලවත්ව පත්තාගෙනයන්ට බැරුවයන්. එතකොට එන් එන්ඩ එන්ඩ විංඥානොල්ල තියෙන ජවන වේගේ අඩුවවෙලා අඩුවලා අඩවෙේලා අඩුවවෙල් හළම් හිනෝගේ විං්ඥාල තියෙන බල අඩවෙලාඩවෙලාඩවෙල අඩුවෙලා අඩවෙල ඩවෙලා අඩ. මේක මේ සංසාර බැලුම් බෝලයක් නිසා හිමීට හුළම් බහින්න. නිකංර කඩේවිකන්න බැලුම් බෝල වගේ ටක්ගල් හුළම් බහින්න. හෙමින් ුම්ඹභයිනිකට විසීම තියෙන්නු හුලන්ටික බැල යනක් එක්මට කටුවැන්න කෙල්ල හුලම්බහින් නෑමේ බැලුම් බෝල උදුම එක මේ සංසාරමීඥාන් හෙමින් හෙමෙන් දුරවෙල යන්නේ හැබැයි අන්නරවබෝධය අවශ්‍යයිහනම් කායගතා සතියකි වහම කය සිහයෙන් ප්‍රඥාාවෙන් පරිහරණය කිරම් එන නිර්වානමාර්ගේ වඩන බුද්ධශ්‍රාවක කයසිහියෙන් ප්‍රඥාවෙන් නිවැරදීම් පරිහරණය කරනවා නම් ඒ ශරීරය මලකුණනක්ෂේ පරිහරණය කර එකට තමයි නව සීවතික කියන්න එෙමනැතුව මලකුණන අධ්‍යා වලගින් එක නෙව ඒ පියවර නවකින්මිය යන ශරීරී සත්‍යතාව යත්ාත තේරුන් අරන් තමන්ග ශරීරියත් ඊට ඊට අනුකූල කරලා ඊට ආදේශ කරලා ඒවන් උපසංහර තියව මේව කෝබික්කවේ ඒ විදිහෙට මෙන්න මේ ශරීරයට මෙහෙම වෙනව නේද කියලා කල්තියාම දැකලා කල්තියාම මේ ශරීරයේ මැරිල අලපුනක් වෙන බව දැකලක් දැම්මම එක තේරෝන් අරා දැනුත් ඒ විදිහටම පරිහරණය කළොත් අන්‍යයා නිවන් දකිින් හන විද්‍යාව බුදුරජාණස දේශනා කරන්න සතර සති පට්ටානය තුළ කායගතා සතියේ සීවතික භාවනා කොහොමන් මේ වැඩේ වෙන අපින්වත කොයි වෙලාකාහරි තාමේ මුන් ඇති නිසයි මෙච්චරූට පනින් අහංකාරකම එකයියේ එමනාට වශීවර ොක්කම හංකාරක තරංග ඇතිමුත් ලොවේ දස අත හරංග කුමටද බුදුන් පිතුමට සතර් රියනක තනිව සැත පෙනද තරගයද නැවතුමාක් වේ එදා වෙනකන් තරගවති නො පහෞුගිය දවසක කාර්ේසකා තිබුණා ලංකාවේ මෙක නරබන්න ගියා පිරිසසා ජවිය නොතකා තරුණෙක් ඇවිල්ල තරගේදී. අර කාරක පිටටට පැනල්ලා කොහමමාරිු පස්සය දෙනෙ මලා ලංකාව තරග පැද්දගෙනට අත්තිච්චරයි බැලුවගෙනට අත්ච්චර අවසාන්. සතර රියනක තනිව ඇැත පෙනදා එදාටතමයි තරගේ අවසංගෙන්. එනිසා තමන්ගේ මරණේ කලින්ම දකින්න පුළුවන්න්න තමන්. අන්න මරණා අනුස්සති ඇ ෝහල්ල ිනි සුත් මැර මැර ගල කෙදරිගානව මර්ණය දකර න මරද තින බය නිසයි. මානය දැක්තනම් කෙදරි ගාන්න. බනහල නිවන් දකි සතර පිරණිමිටිකව හනම් මෙන්න මේ සරීරය මේ සරීරය වෙනුවෙන් හංකාරකං ඔක්කම අපි උඩ පනින්නේ හැමදියම තියෙන්නේ මොම සුල්ලු කාලය මේ සරි රාෂක්තියනක එතකම් තමයි මේ දගල නොඩ පනින්නේ ඒ ගැන් ඒ කාන්තයෙන් මැරෙනවාන එක දන්නවනි හොන්දටම තමන්ගේ අම්ම මැරුණනි තාර්ට මැරුණනි ඥාතිවර්ගය මලානි භාච්චි සීය මලානි ගුඩක්කය මැරුණනි තමන් එක්ක හිටපු ළඟේම හිට පොයත් මැරුණනි අල්ලපගෙදන මිනිස්සුත් මැරුණනි පාරි ආදිය මිනිසුත් මැරුණ ගොරුවරොත් මැරුුණ සුරු කරපු බොහෝදනෙක් මැරුණ. ගෙදර ඇතිකරපු බල්ලපු උසපවා මැරුුණා. ආදරෙන් හදපු මල්ගස් පවා මැරුුණ, ගොඩත් දේවල් මැරුුණ. හැමදේීම මැල්ල ගියා තමන් ඒත රක්කිිතුරුවේ කෙලද හිතන්ගේ. එනිසා මැරන බව පේනවානනි ඥානුවන්තේක් වසයෙන් දැංහරි අන්නේ බව සිහිකොළොල් ඔබ නතරවෙන්න. අංගොලි මාලම නතරලින් බත් නතරවයන් කියලපු දුරජානාස දේශනා කරළ. නතරවන්න නොහෙෙන. මරණ එක නතරවෙලා. මැරණෙක නතර වෙලා මරණය නතර වෙනවා හනම් මරණය දැක්කහම මරණයේ දකින්න ප්‍රඥාවෙන් එනම් ප්‍රඥාවේ මරණය දැක්කහාම මරණය නතර වෙනවා අමරනීවෙන්න පටන්ගාන්න බෝ එන අන්න මරණය දකිින්ඩඔබේ ප්‍රඥාවින් නිවන් දකිනකොට මග වඩනකොට මෙන්න මේ කායගතා සතියට අනුකූලෝ නවසීපතිකය තුළ මෙන්න මේ මාරණය දකිනවා තමන් තුොලින්ම මැරිලා කුණුවෙල අන හැටි කුුණු වෙල කෑලි කුඩු පට්ටන් එල සත්තු කාල කුණුවෙල පනුව දාල අන්තිවට කෑලි විසිරිල ගෙහිල්ල වල්ලො කාල කපුටො කාල ගිජුලිහිනිි කාල සිංගාලිියො නරී කාල එකේක සත්තු කාල අවසානි කෑලිටික තැන්තැංවල විසිරිල බඩවල් එකතැනක ඇටකටු තවතැනක ම තවථනක මේ විදිහයට කුණු ගොඩක් වෙලා ඉටස පානුව ගහාල පනු වැගිරිල්ලා ගිහිල්ල. ඊට වසේ මොහා කුණු ගොඩක් වෙලා මහපොලොවට ඒ රසායන වර්ග එකතු කරමින්. ඇර සුද්දාාශ්ටක විසංයෝජනය සිද්ධවෙනු. අබ නිබ්බෝග එකයනි සුද්දාශ්ටකය විසංගෝජනය වෙන වනේ සුද්දාාෂශටක වසිං විසංගෝජනය වෙලා යනු. පට ව්‍යාපෘතිය ජවාය වන්න ගඳර සෝජා වසේ. ඊට පස්සේ. දකිින් දෙයන්නෑ සොහෝනක් විතරයි තියෙන මලපෙරේතය වුණක් ඉන්න. අන්නේ මට්ටමටම යනු. ඉතින් මේ සරීරය අරවිදියට කුණවෙල යනවා කුුණුවෙල අවසානය මලකුණක් වෙල අර වගේ හෙම විසංෝජන වෙල විසර්ජනයවෙල යන්. දැම්මන්න මේ කතාව මේ අනුන්තුලින් දකිින් දෝනෙකන්නෙවෙේ තමන්තුලින් දකිින් දෝන එක. තමන්තුලින් දකිින් ඕෝනෙක්. සමහර ආරාම තියන ආරන්න්‍ය තියෙනව පන්සලේ මිය ගිය ඒ ආරාමි මියගිය ස්වාමීන් වහන්සේලා මීටිස්සෙල්ල වැඩවාසේ කරපු නායක හාමුදුරුවරුන්ගේ සරීර පෙට්ටිවල දාලා වීදුරු පෙට්ටිවල දාලා පරිස්සං කරලා තියාගෙනන්නවා බලන්ඩ. මොකක්ද බල මැරිච්ච ලොක හාමුදුරුවකුුණුවෙ න හැටිද. ඒක නන් දකිට ගොඩක් කල් ගිහිල නිවන්දකි. මැරිිච්ච ලොකු හාමුදුරුණේ තමං සුණුවෙල නො දකිින් දෝනු. එතකොට නිවන් දකින්න. එතකොට සරීරය පිළිබඳවන්න පටික්වූල සංඥා වැඩින්න පටන්ගන්න. කකාය පටික්කුල සංඥා වැඩිෙනවා අසුභය වැඩිනෝ. අ අසුබ සංඥා බලවත්වෙෙන්න්න පටන් ගණන අවශීවතකය තුළ. අන්න කායගත් අත්සතිී වැඩිෙනවා. කය කෙසේ පරිහරණය කළ යුතුයි ඉද කියන ඥානී ලැබිනවා. කය කෙසේ පරිහරණය කළ යුතුද අන්න මලපූනක්ෂේ පරිහරණය කළිය යුතුරි. එහෙම කරන්න පුළුවන්ද කියලා ගිහින්ට ප්‍රශ්නයයක් ඇතිනවා බැහැතමයි ඔබට. ගිහියන්ට. ඇඟද ගිහි ජීවිතයක් ගතකරන පින්ගොතුන්ට බැය මට්ටමට. සලකාන්ටමක දේමට්ටමට සැලකුවත් පෞජීවිතයක් ගට කරන්න වැැරුවෙන් නිසා. ගොහොද පෞල්ජීවිතයක් ගත කරන්නේ. බෑ බුදුරජාණන් වහන්සේගේ ශෞකයෝ ගැන තියෙන අට්ටකතාාව වනත් මිනිස්සු හිතන ජාතිය කතා නවෙයි ඒවා. හඩක් ගැඹුරු ගතා. ලංකාවිතයන හරන්තික උපාසකය පසේ හරන්තික මහරාතන් වහසේ. හරන්තික කියල හොරෙක් ගැන කතාව. මේ හරන්තික කිය හෝරා ලසන කතාවක් මේක එක්තරා භික්ෂුවක් හිටිය තනීින් ආරාමික. මේ ආරාමිට ඉතින් මේ ස්වාමීන්හසේට නොයෙක් නො එකකාරෙන් පරිස්කාර ලැබුණ. ලැබුණහාම මේ ආරාමිට මෙන්න රෑටරෑට ආවා මෙන්න මේ හරන්තික කියන හෝරයිගැන්න. භික්ෂුව දන්නේ භික්ෂූදන්න හෙමට ආරාමිට ඇවිඉල්ලා තියන්දයක් කරගෙනයන්. ඊට පස්සේ අරහාමුදුරුව බලනෝ . රෑ තිබුුණා දැන්නේ මේ ටිකඩු ඒත් අහන් අහන්න කෙනෙකුත් නෑ කවුරුවත් පේඩත් නෑ අහන්ඩ විධියකුත් නෑ එහෙම දන්නත් නෑ උන්හන්සේ අතරල දැම ඔනොයි ඕන එකක් කියල ඉතිං කෝමහාරයි මේ උන්හන්සේට චීවර පිණ්ඩ පාත සේනාසන කියලාන පච්ච කියන සිව් පසීමම අඩුවර්තිබුන්නේ ඉතිං ඒ බහුලෝසයෙන් පිරිනැවා ඒත් මේ සාමන්වහන්සේට කිසිීම ආකාරක ඒ පරිස්කාරම නැත්තන් අර සිව්පසය ලැබෙන බවක් පෙනුම් නෑ කියන්ට දායකයන්ට පාරණ සිවරුමාන්තිනු කිසිම සිවපසිෙන් උන්හන්සේට යමක් ලැබෙන බව පෙනුම් නැහැ අර්දායකයන් ට දායකන්ට සැකයක්ක ඇතුුණ ඇම අපි කිසිමතයක් අඩුවක් නැතව පූජ කරනවා ොකක්හරරි මෙතන මක් හරි මකෝඩියත් තියෙන්මගේලර දායිකෝටික පරක්ෂාවෙන් ඉඳලා බැලවා. බැලූහාම දැක්කා රෑටරෑයට හොරෙක් අරාමිටවෙල්ල අරතිවිච්ච සිවරූ පිරිකර ඔක්කම අරංයන. අස්ට පරිකකාර ඇතු උක්කමටික රගය නොර භික්ෂට පීජ ූජාකරපුටික. ඊට පස් අර දායකෝටිකමකව අල්ලගණ්ඩෝන කියලා අල්ලගත්තා. හරන්තිි හොරාව හරන්තිික නම. අල්ලගෙන තඩිගහලා ඇහුවනම්මු කත හරන්තික කිව්වා. ඊට පස්සෙ හුම්බ තක්කඩියා අපේ ස්වාමින්නහසට පූජ කරපු සියව් පසේ හොරකංකරන්න ඇනවනේද. බොට හොඳ පාඩමක්කුගන්නන් දෝන කියලා මේ හරන්තිික වල්ලලා ඊට පංබට හොඳ වැඩක් කොරන්න කියලා මිනිසුටික එක හිට පුලොක උපාසකය ඇතුළු සියලම දෙනා මේ පුද්ගලය ගැන කරුණාවත් දැක්වේ නෑ. රුවාමින්න්හසක ඔන්නොයි මනුස්ස්‍යයවත් ඇල්ලදා පල්ලා. ඒ මනුස්්‍යයකි තිෙන නැතිබැරිකමක් නිසා. ඒ මොනුස්සයඇකිතියන අමාරුකමක් නිසා. ඒ මනුස්්‍යයක තියෙන අඥානකමක් නිසා. ඔය හොරකම කරන්ඩ ඇත්ති ඉතින් ඒ මනුස්‍යයකි තින නැතිබැරිකම සමනය කරලා එකට කරුණාවම ිහිට වැල් ඔන්නයි මනුස්්‍යයවත් ඇලදා පල්ලකිය. ඒත් අර සුදු වැදගෙන හිටපුට තක්කඩ උපාසිකට කැමැතිවුණේ නේ. කෝමහරි ඔවුන්ටික අ හොරාවල්ලලා හොඳ වැඩක් අපි කරම කියලර සාමීන් වහන්සි කියන දේ එත්හන්න ඇැතුව හොඳ වැඩක් අපි මූට කරමු කියලා අල්ලගෙන ඒ ගමේ ඒකාල අමුසහෝන් කියලා ජාතියත් තියෙන් අස අමුසහෝන කියලා කියන්නේකානත්ත සොහෝන අමුසහෝන කියලා කියන්නේ දැන් ධනවතුන්ට කොළවතුන්ට ක්‍රමයන් තිබුණා එක්කෝ මැරණට පස්සෙවාලදාන්න පොළවා භූමධානය කරන්න පොළුවන් හෙව ඇත්තා ආධහනය කරන්න පුළුවන් ඒ දෙකෙන් එකක් කරන්න පුළුවන් එක්කෝ පල දාාන්න පුළුව නැත්තම් පුච්චල දාන්න පුළුවන් දුප්පත් මොනුසයන්ට එහෙම අවස්ථාවත් තිබුණ නෑ ඒ ඇයට තිබුණයන්නර සොහෝනට ග හිල්ල දානයක අමු සහෝනටග හිෙල්ල මිනීධානයක එතකොට මේ විදි මනි දැම්මහම දවසද දෙගත්ති වෙලා කුණුේල හොම හිල් අ විදියට ය අවසීවතික කියලා දකින්නේ ඉදිට කුණවෙලයනු. ඉතින් අමුසෝොන්තිබුණා මිනිසුරිි එකතුවෙලා මැරිල ගෙනල්ලදාපු මලකුණක් දත්තා. අරගනව හරන්තිකයගේ පිපසට කියල ගැට ගැහවා. පිටට තිල ගැට ගැහ්වා මලකුණා නිප් පැත්තට. ද මේ පැත්තිේ හරන්තික අනිප පැත්්‍ය මලකන්න. දැන් පිටට පිට කියල ගැට ගැහවා. ඇර උපාසකෝටික. ඇ හරන්තිකට අනු කාම්පානො කොරපු. ඉතිං කොහොමාරීතින් හැමදේම හොඳටයි වෙන්නේ ඉති අපි ටෝමනල් ගට නෙවෙයි. ඉතින් කෝමහරයමුණ ඉතිං හරන්තික පිටේ මිනි ඇත්තියල ගැට ගැහුවා ගැට හල නිකං හිටියෙත් නැ අරමුණු ගමේ ගම් හත්පත්වටම හිල්ලකිව්වා මෙන්න මෙහෙම හෙටරෑට න අමනුස්සේ අදරෑට හෙටරෑටම් බලයි ගමට අමනුස්සේ කෝමකෙදද එක පැත්තක මනුසවේසිය අත්තියන්නේ නි පැත්තේ යක්ෂවේසිය අත්වයෙන් අර මිනිියක් පිටන තියල ගැටගහලතියන්නේ එතකොට එක පැත්තක මනුසේ කනු අනුස්සේ හිපු කතාව හරි ඒ වගේ මකිව්වා ඇවිල් ලොඹබලකි ගෙවල් වලට ට්ටු කරලකි අයි මම්බේ මාමණ්ඩියාව මංබේ යාලුවාවි නැත්තං අහවලාවෙ හිතවතාවේ මට දොරර පල්ල කියලා ඒ විදියට අමුණුස්සයල් ලබොට කතා කරන්නේ නිසා එකෙක්වත් අමුණුසයා අවහම දොරාරන්ඩ එපා කියලා ඉතින් මේ විදියට දමේ පැත්තිරෙව්වා හරන්තිිකගේ පිටේ මිනිියක් ඇයට ගහලත් තෑරිය ප්‍රයකාලේ අරන්තික ගයක් ගයක් ගාන ගිහෙල්ල අර විදට කතා කර ඉස්සලම තමන්ගේ කෙදනට ගියා. ගෙල්ල තමන්ගේ මායියට කතා කර මාගයටටක් කියලතුන තමගේ මිනිහ විදියටත්තයි එනිසා දොරරින් දෙපා. ඉතිං වටෙන්පිටෙන් ජනයලෙන් හෙම්හෙෙන් එබිකන් කරම කියපු කතාවාරි අමනුස්සයකෙන්වා පිටි පස්සේ කල්ුවරේ කල්වර ජාමය අදුවගේ ලයිට්ටිපු නෙවෙේ ඒ නිසා අඩ අන්දර වෙෙල්ලු හම්පේන අමනුස්සේකුතිව බිටිපස මලකුණ ගදත්වෙනවා ගතාව හරි කිසිේ මිනිහ තොර ඇරියනෑ සිිල්ම දෙනා බය වුණා අවසාන මේ හරන්තිකට යනේදමන් නැති වෙලා යන්ඩතිමන එකම තැනයි ඒතම යර තමන් හොර අංකරකු පන්සලට හෙල්ලයි තමන් ද්‍රෝහි වෙච්චම භික්‍ෂුන් වහන්සේට ගෙහිල්ලා කියන්නට සිද්ධ වනානේ හා මුදුරුවනේ මට වෙච්ච ඉපතක් මේේ බලන්නකු මගේ කරය කැට ගෙහුවන ල මලකුණක් අනේ මව මේකෙන් නිදහස් කරන්න්න ගෙලිල්ලා හිටිය ඒ උන් හන්සිරහතන් හන්සකනේ උන්හන්සකි වහරන්තිික නිදහස් වෙන්ඩෝන ඔය මලකනෙ නෙවේ ඕකෙන් නිදහස් කරන්න බුල්වං හරන්තික හැමෝටම ඔය මලකන ගලවලදානෙක් මහ වැඩක් නෙවෙයි හරන්තිික නොබේ මනශේතියන මාලපුණයි ගලවයිවත් කරන්ඩෝනකි එහෙම කිව් හා හරම්තිිකට වැටහෝනා ගැම්බුරෙන්ම පලකුණක්න කරපන්නනාාගෙනන්නේ. මිනිස්සු එකතුවෙලා ගැට ඒ තාමාලකුණ. මාලකුණකට තාමාලකුණත් තියලා ගැට ගැහ්වවා හරන්තිකර. ඔය මලකුණ විතරක් නෙවී. උඹ මනසින් බැදගෙන ඉන්න මලකුණත් ගැටගහලා තියෙන්න බේ භවේටම තියලා ඒකත් ලිහාද මණ්ඕන හරන්තිික කිව්වා හාම. ඔහු වටහගත්ත අය ඔහු ධර්මයේ දැක්කා. ඔහු මේ ශරීරයේම මලකුණක් කියනේ සංඥාමට අදුව සංඥාවරලක් ස්කායගතා සතිය හුස්මක් හුස්මප්පාසා වඩද හුස්මක් හුස්මප පාසා අරන්තිික පෙරහොරා පස්සේ බුද්ධශරාවගේ බාට පත් වෙලා මෙනේ කරන්නඩ පටංගත්තා හුස්මක් හුස්මප්පාසා මේ ශරීරයේ මලකුණක් නේද අර තමන්ගේ පිනකටයි මලකුණ කරේල්ල ලතිීන් ඒගනම මිනිකරමෙන් ගැඹුරුට දකිනකට ගැඹරට දකිනකොට මේ ශරීරයේ මලකුණක් නේද කියන සංඥාවම දිගින් දිකටේ නවසීති සංඥාවෙන් වාසය කරනකොට පටික්කූල සංඥාවෙන් වාසය කරනකොට කාය පටික්කෝල සංඥාාවෙන් වාසේ කරනකොටෙගරි කියැන කාය ගතා සතිය කියලා කායගතා සතිය කොටස් ගොඩාක් තියෙනවා ඒකෙන් එකක්ම නවසීවතිකේ අන්නේ විදියට නැත්න මේ අසුප සංඥාව කාය පටික්කෝල සංඥාව මේ ඔක්කකින්ම වැඩන දධාතු මනසිකාරය මේ හැම තැනකින් වැඩිෙන එ මේ එක විශේෂ සඥාවක්. මෙන්න මේ විදියට එකදිකටම වඩනකොට අන්න හරන්තික කියන හොර පෙර දැන් බුද්ධශ්‍රාවකය කය පටික්කූල සංඥා වැඩ ලසුබේ වැඩිලා රාගේ දුරුවෙලා විරාගේයට පත්වෙලා මහරහත් පත ට පත්ව වන හරන්තික මහරහතන් හසි බවට පත්වනු උන්හස. දැක්කද කායගත සතියෝබ ලිහන්ඩෝනර පිටේල්ලපු මලකුණ නෙවෙයි මානසේ ගැටග හලතියන මාලකුණ බුදුරජාණන් හසේ ධර්මය අපිට පෙන්නා දුන්නේ කායගතා සතිය නවසීාවචිකය තුළ අන්න බුද්ධ වචනය ගැන ගැඹුරට පේන එකක් ගැමුරෙන් දකින එකක් එටකොට ගීජීවිතයකඉදගෙන වඩන්න බෑාවට මේ භාවනාව මේක වඩන්න පුළුවන් භික්ෂුවන්ට විතරයි සයල් අත්හල දාපු සත්‍ය වශයෙන්ම මානසි එගැන ආශාවන් මත ජීවත් නොවේෙන කාම මත ීවත් නොවෙන කාමේ අත් හැර දවන්නට සෝදානම් පිරිසට පමණක් වඩන්න පුළුවන් භාවනාවක් මෙය කසිකලකත් අනෙකකුට වැඩෙන් නැති භාවනාවක් මේ සයල් අත්හැරල සජාධනක පෙරනිිවනපේක්ෂා කරන කෙනෙටට වඩන්න පුළුවන් භාවනාවක් මේ ශරීරයෙන් මාලකුණක්ෂේ හැරදමනව මානසි පරිහරණය කරනවා උපේක්ෂාවී. ඒය. කුස්මපාසා කළයුතුවාර්තයෙන් ලෝකෝ තරාණාපානු සතිී කියනෝ. එ කයගැන සිහිය පිහිටාගන කළයුතුවර්තයෙන් කායගතා සතිය කියනු. එනිසා ලෝකෝ තරානාාපානු සතිය තුළ කායගතා සතිය තුළ මෙන්න මේ නවසීවතික භාවනාවේනෝ. ශරිරේ මලපුනක්ෂේ දැකීම පරිහරණය කිරීම. එනිසා, බුද්ධශ්‍රාවකයන් වශයෙන් ඔබ මේ උතුම්මූ ධර්මය අවබෝධ කරගෙන මඟ වඩනකොට ජීවිතේ ඉතාම සපලදායේ ආකාරයෙන් ගත කරනවන බුද්ධ වශනයට අන ඔබේ ජීවිතේ ගත වෙන්ඩෝන ගෙවෙන්ඩෝන් ඒනම් උස්මගන්නේ කාමය දුකාය කාමෙන් වෙංවීම සැපයි කියන සිහියෙන් වෙන්ඩෝන කටයහුතු කරන්නේ ඒ කාමෙන් වෙංවීමට වෙෙන්ඩෝන සතිසම්පජන්න එනගේ සති සම්පජාන්නේය යුක්ත වාසය කරනව නං ඔහුට මේ ශරීරයෙන් ගතහැකි ප්‍රයෝජනයක් නැත නිවන් මග වැඩීමට උපකාර කරගන්නවා හැ ශරීරය මලකුණක්සේ සැලකුවහම කාමය කරා මනස ගමන් කරන්නේ එනැහැ එන අන්න තමන්ගේ මරණය විතරක්නෙවේ මරණයෙන් පසුව ශරීරයට සිදුවනදේත්. නෝනින් දැකීමයි මෙන් මේ නවසීවතික භාවනාවදිශේද්ධවෙන්නේ කායගතා සතියට අදාලයි. ඒ මට්ටමට මනස වඩන් ධර්මාබෝධය වඩන්ඩ ධර්මඥානය වඩන් සමාධිය වඩන් සමාධීන්ඒ ධර්මය දකිඩ ඒ කායගතා අසත් ඒ මට්ටමට වඩන්ඩ ගිහ එ්ටමාරුයි යම්කිසි ගිහෙක් මේ භාවනාව ගිහි ජීවිතය දගෙන වැඩුවොත් ඔහට ිහි ජීවිතය අත්හරයන්නට සිදුවෙනු වික්ෂ ජීවිතයට පැමිණට සිදුව වෙනු යම්කිසි ගිහෙක් කැතිනා තමන්ගේ ගිහිජීවිතය අත්හර උතුම් පැවිචජීවිතයට සාමාන්්‍ය පලිය ලබන්ඩ සූදානන්නං ඒ පුද්ගලයාමී මග මෙසේ වැඩුවටකමක් නෑ. පඇරන්නට නිවනම අපේක්ෂා කරන බුද්ධස්්‍රාවකේ හැරවෙන කිසි කෙනෙට්ට මේ භාවනාව නිසිය ආකාරෙන් වඩන්නඩ බැහැ මොකද එබඳු චේතනාවක් නැති නිසා. එදාට ඔුන් කරන්නේ ඉදිරියේ මාලකුණත්්‍යයාගෙනයක දිහා බලාගෙන ඉන්නේ එක. එහෙම ෙඳදල භාවනා කරා ගෙලි හිතන එක. හෙමි එකක් නෙවී. ලකුන තියෙන්නේ තමන්ගේ මන සඇතුලේ. ඒකට සම ආදරය කර ඉතිං අන්නේ නිසායි ධර්මයන වලින් දකිින් ඩඕන කාය ගතා සතිය. නවසීවති කහෙෙනක් අමරණීය වීමේ ක්‍රමය අත්තියනවා. අමරණීය වීමේ ක්‍රමේදී ඔන්නඔ කය මලකුණක් සේ සැලකෝවානං ඒ නාම තුල අමරණීය වෙන නාම තුළත් මෙ ලොවශේ ඒවගේම ලෝකෝත්තර වසේ ලෞකෙක වසේ නාම තුළ අමරණී වෙන ලෝකෝත්‍ර වසය. අසංකතනී භාන ධාතුුවට නැත්තං අසංකත දහතුව නොහොත් මේ සකස් නෝ ස්වභභාවයට ධාතුුවට පත්වෙන් එන සකස් නෝවකිවේ ලෝකාර්තිය ඉ ලෝකයේ තුළේ ඉඳගෙන විග්‍රහ කරන්න බැරි ස්වභාවයක් නිසා ලෝකෝත්තර යන වචනයේ දන ලෝතුරු ලෝකෝත්තර කියන ධර්ම වලටයිතු වෙන ලෝතුරු ධර්ම ලෝතුරු ධාතුවක්කේ එ නිසා ඒ ධාතුව අ එකක් වෙච්ච පධාර්ථය ඇතුළත් රූපස්කන්දයට හෝ හතරක්වෙච්ච වේදනා සඥා සංකාර වඤ්ඥානගෙන නාමස්කන්දයට හෝ පංචඋපාදා අනස්කන්දයට හෝ යිති ධාතුවක් නෙවෙයි ඒ පංච උපාදා අනස්කන්දයටට මයිති නැති දාතුව තමයි අසංගත ධාතුව ඒ දහතුව ගැන පරීක්ෂණ කරල හොයාග්ඩ බැහැ පධාර්තය තුළ පදාර්තය තුළ කොෆිසික් කියන්නේ බොහොම ලාදරු විද්‍යාව බොහෝම ලදරු ලාමක පුංචි මොන්්ඩිසෝරි විද්‍යාවක් කෝන්ටෝම් ෆිසිික්ස් කියන් බොහම ලදරු ලා බා බාලාංස විද්‍යාවක්ක කවරුහරරිකට විද්‍යාවකනවනම් ඒහගේ ලදරුකම අරල්බ ටයින්ස් ටයින් කියනේ පුද්ගලයාට ිය කරන එක තැනක භික්ෂුවක් වසේ මත්ලි සාද කියලා කියන්න. බුදුරජාන්සි දේශනා කරනවා මහන නොදන්නා බව දන්නා කෙන ශ්‍රෂ්ටි කියලා. නොදන්නා බව දන්නා කෙනත් ශ්‍රෂ්ට නොදන්නා බව දන්නා කියෙන ඇර්ටයින්ස්ටයින් කියනවා කෝිසිික් කියන ොයාගත්ත කියන. එයා කියනවා. මම මේ දැනුම කියන සාගරී ඉදිරියේඒසාගර වෙරලේ සිප්පිකටු අහුලන ලාදරුවෙක් කියලා ඒ පුංචි ලාදරුවා ඒල්බර් ටයින්ස් තැන්කන ලාදරුවා දැක්ක ලාදරුදේ තමයි කෝන්ට ෆිසිික්ස් කිය. ොම ලාදරු විද්‍යාවක්කයක ඉටවඩම් ම විසා හල විද්‍යාවක් ගැමරු විද්‍යාවක් බුදුරජාණහස පෙන්නවාදේ නාමරණීත්තය පිණිස සධාතනික අමරණයත්වය පිනිස. නිසා මේ කායගතා සතිය කියන්නේ අමරණී විද්්‍යියාවක කොටසා උස්මක් පාසා වැඩින බුද්ධිය චින්තනය තමයි කායගතා සතිය දීත් වැඩින්නේ ඒක විද්‍යාත්මකව දකිින්ටෝ නිසාතය පහුගිය කාලෙ මම දේශනාවක්කොට කළේ චිත්තමනෝ සම්බන්ධය. ඒැන හැමතිස්ස ම මේ මනසට අරමුණු ලැබෙන්නේ ඇහැ කන නාසය දිව සරිරේකයන පහවස්සේ චද්වාාර ඔස්සේ මෙන් මේ පංචදදවාර චිත්තවීටි පුළුවන් තරම් නිරුද්ධවෙච්ච තරමට. මනෝදදවාරමයි පිහිටන් එතකොට පංචාදවාර නිරෝධවෙච්ච තරමට මනෝදවාරය නිශ්චාල වෙන්න පටන්ගන්න. මනෝදවාරයේ නිශ්චාල වුණහාම ඊට පසි දැම් පංචාද්වාර නිරෝධයි. පංචාද්වාර නිරෝධ කර ගැනීම තමයි කායගතා සතිය කිය. තකොට හැකන නාසය දිව ශරිදයගන පහම සංවර වෙලා සිහියෙන් ප්‍රාඥාාවෙන් පරිහරණය වීම ඇරබිලා එනිසාමකද වෙන්න දැ මනෝද්වාරයට විතරයි වැඩතිෙන් දැන් ශරීරේක තනක තියෙන්නේ ඇහැ තියෙනවා පරිහරණය වෙන්නේ කන තියෙනවා පරිහරණය වෙන්නේ නාසේ තියෙනවා පරිහරණය වෙන්න දිවතියෙනවා පරිහරණය වෙන්නේ කය තියෙනවා පරිහරණය වෙන්න අන්න මලකුණක් වගේ ද ර්‍රඥානයට මලකුණ දෙකටම පේන්ඩෝන් බුදුරූපෙන්වා දන්නේ තමන්තොලින් ඒ දකිනාකාරී දැන් අරවිදියට හැකන නාසේ දිය සරිරීගෙන පහම මලකුණක් වගේ පරිහරණය වෙනවා න නැත්තන් කායගතා සති නවසීවතිකය දිහිවෙන්නේ සීකරගන්න ඒකට එදකොට අන්න ඒ පුද්ගලයාගේ මනස විතරයි දැන්වැඩ මානස ත්‍යයන විතරක දෙකක් දේදා විතක්ක මානස විතර්ක දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා කාමවිතර්ක නැත කුසල විතර්ක අනිත්්‍යක ඇවිල්ල අකුසල විතරක. එතිකටේ විතර්ක දකට බෙදනවා කොටස් ද කුසල අකුසල. උප්පන්නන්වා කාමවිතක්කාවා ්‍යාපාදිවිතක්කාවා විහෙන්සාවිතක්කාවා නාදිවාශේති පජාති, භ්‍යන්ටිකරෝති විනෝදීතිී අනභභවංගමේති අකුසල විතාර්කයක් හටගත්තාද කාමවිතර්කයක් ව්‍යාපාධ විතාර්කයක් විහිසාවිතර්කයක් ඒ නොයිවස යුතුයි ඒ පහ කළ යුතුයි ඒ නසා දැමිය යුතුයි ඒ දුර කළ යුතුයි ඒ නැවත නූපරිතත්වයට කෙසි හෝ බත් කළ යුතුයි ඇ ච්චතති ආරද්‍ය ීරියයුතුකට ම නිවමග අඩනො කියලකිය ඉගරුස්සා දරණඩුන එක පහසු වැඩන්නෙමී අපහසු වැඩගුත් නයවේ. තම තමන්ගේ ඉන්ද්‍රියධර්මයන්ට සාපේක්ෂයි. එතකොට එන්න කුස අකුස කෙල විාර්ක වර්ග දෙකත්ති න ඒතිනින් අකුසල විතර්කටකත් තාම එව නසා දමණඩෝන් උපන් අකුසලය තුරු කලියයුතුයි නූපන් අකුසලය නෝපදවයුතුයි කියන පදහන දෙක වැඩිඩෝන සම්්‍යාපා අදහන දෙක වැඩිින්න්ඩෝන් අකුසලයේ සම්බන්ධී කුසලයේ සම්බන්ධී කුසල විතර්කට තිය නම නොවත් නෙක්කාම විතාර්ක අව්‍යාපාද විතර්ක අවේසා විතර්ක දැන් එමනුවේ නෙක්කාම විතර්ක විරාගී අදහස් කාමෙන් ගෙන්ගීමේ අදහස් විරාගී අදහස් විරාගී කල්පනා විතක්ක විචාර නෙක්තම්ම විතක්ක විචාර විරාගී අදහස්හා විරාගයේ කල්පනා එළඟට අව්‍යාපාද කියන්නේ මෛත්‍රිය ව්‍යාපා විරුද්ධ පැත්ත මෛත්‍රිය ව්‍යාපාදය ඒ ්‍යෛරය මුසු පලිගැනීම මුසුව ැටීම මාංසිකත්ේ එහි විරුද්ධ පැත්ත මෛත්‍රිය මිත්‍රරත්්‍යය සියලම දෙනාටේ හපත ප්‍රාත්තනා කිරීම. මයි්‍රේගියන්. සියලබදනාට යහපත ප්‍රාත්වනා කරන්න පුළුවන්න්නන් එතනතිනො මෛත්‍රිය. එහෙම හැමෝටුම් බෑ තමන්ගේ සතුරාට හපත ප්‍රාත්ථනා කරන්න බැහිත්තන මෛත්‍රියය පටුයි. අන්න එෙම නැති ලෝකෝත්‍ර හදවතක මෛත්‍රියය මුොළි විශ්වඩම් පැතිරෙන. සියලම දෙනාට සතුරාටත් මිතුරාටත් හැමෝඩම මිතුරා සතුරා කියලා ඕඋන්ම ඳුනා ගත්තේ. ඒ හැමෝට්‍රම යහපතම ප්‍රාප්ථනා කරනවා අෛත්‍රිය. කරුණාවගයන් හිංසාාව. ඉංසාාව කියන්නේ තවගෙනට දුකදීම්. තවගෙනට පීඩා කිරීම. තවගෙනට පීඩා කිරීම තවගෙනට දුක වේදන වත්කරදීම හිංසාාව. අයිංසා කියන්නේ ඉහිංසාවෙෙන් වෙන්ගෙනවා. තවගෙනෙට පීඩාවක් විපතක් කරන්නේ. තවගෙනට පීඩාවත් දුකක් කරදරයක් අත් කළ දෙන්න එකෙන් නිදහස් කරනවා අහිංසා. එතකොට ඒ අහිංසා සංකල්පය ඊටනුව කාටවත් තිංසාවක් කරන්නේ අන්න එතකොට තියෙනවා කරුණාව වෙන අවිහිංසාාවට තානමක් කරුණාව என අව්‍යාපාද අවිහිංසා අවහිංසා කෑන කරුණාව එන අව්‍යාපාදකෑන මෛත්‍රිය අවිහිංසා කෑන කරුණාව එතකොට නෙක්කම්යයි විරාගයයි මෛත්‍රියයි කරුණාවයි වැඩිනොමනසි දැං අර පංචද්ධාර නිරෝධයි පංචද්ධාර පාචුවෙන්න්න දැන් පරිහරණය කරන්න කොහොත මලකුණ අක්ෂේ මලකුණකින් වැඩක් ගන්නේ. අ නිරෝධ සමපත් යදිතිීට අන්නේ විදිහට. කායගතා සතිය හුස්මක් ුස්මක් පාසාහ පවත්තන් ඕන නිවන පූර්ණය කර ගැනීම දසා සමාදිය. දැම්ම රයක් කෙලි වෙනකං මේ ලෝතුරවාර්ණය අපි කරන්නේ සමාධිය පූර්ණය කර ගැනීම දවසිින් දවස මොහොතිම් හොත. එනිසා මේ රැයත් එහෙම රැයක්. එතකොට අන් අර විදිහයට දැන් සමාධිය පූර්ණ වෙන්ඩෝන කායගතා සතිය තුළ. දැන් මලකුණක්ෂේ ශරීරය පරිහරණය කරනවා. ඒ නිසා මනස දැන් මනෝදවාරයියම පිහිටාගන කටයුතු කරනවා. ඒ මනසි හ ඇතිවනෝ විතක්ක දෙකක් දේදා විතක්ක අකුසල වික් කුසල විතක්ක දැන් අපිට අ වශ්‍යයි. මෙ මෙන්න මේ මනසේ දාහෙ හටගන්නකට අතුර කරගන්න. මනස දාහෙ හටගන්න කොතනින්ද. අක්කුසල විතර්ක තුළින් එහනගේ මනුසිතියන අකුසල් විතර්ක දුරුකරගත්තානං අන්න මනුස දිිගටම කුසල විතර්කෙ පිහිටනවා. ඩිගර්ඩම කුසල විතර්කය පිහිටියානං අන්න මනස සුව පත්තුවෙනවා අන්න දාහේ නිවිලයනු අන්න මනස ශාන්තමත්වයෙනවා අන්න මනස ශංසේදිලා සමාධියයට පත්වෙනවා සමාධිය බාලවත්වෙන්න්න පටංගාන්න එන මොකද කරන්න තියන්නේ ඇහැ කන නාසය දදිව සරීරය. කියන පංචක්දවාාර නිරෝධ කරලා. ඒ පහ නිරෝධ කරන්නේ සරිරය මලකුණක්ෂේ සලකාගන නුවනින් කායගතා සති නවසීවතික. ඊට පස්සෙමොකද වෙන්න එකකා අර මලකුණේ ස්වභාවටික දැකලා එක නුවින් මෙිහි කරන්්ඩෝට දිගට එහෙ මෙිෙහි කරන්ඩෝන. ආසාවන් නැසෙනකම්ම කොයි වෙලාවක හරි. එක නැසෙනම කොයි වෙලාක හරි. එ වැඩේ වෙන කම්වි වැඩේ. එක දෑපිට තියෙන ඇත්තමිහි කරනවන ආසාවන් නැසෙනම්ම සියලු ආසාවන් තියෙන්නේ මනසේමයි. ඒනන්ගේ මනසේම පවතින ආසාවන් නැසෙනකම මනසිම්ම මිනිෙහි කළ යුතු ධර්මින්. එක දිගටම එවිතියට දිගටමිහි කරනකොට අර මනසිතින විතර්ක වර්ග දෙකක් අපිට මොුණගහෙන කුසල අක්කුසල ඒයින් අපි අකුසල විතර්ක බැහැර කරලා එකවේ කාම විතර්ක බැහැර කරලා ව්‍යාපාද විතර්ක බැහැර කරලා විහෙන් සාවිතර්ක බැහැර කරලා එදක සම්බන්ධයෙන් තමයි කිව්වේ උපන් අකුසල් පහගරන්ඩන නූපන් අකුසල් නූපද වන්ඩෝ නිකෑනෙ උපන් සියලුම කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක පහ කරන්න්ඩෝල් ඒ වගේම නූපන් කාමවිර්ක ව්‍යාපාද විතර්ක විහින්සාවිතර්ක නූපද ව්ඩෝ නුවනින් සිහියෙන් කලියුත්තක් තියෙන. ඊටවාස කුසලේ පැඇත දෙැගේ අකුසලේනි ැ කුසලේ පැත්තමන ද නෙක්කම් අව්‍යාපාද අවිහිංසා තැමේ නෙක්කම් අව්‍යාපාද අවිහිංසා කියන සංකල්පතු වන තැන් වඩ අන්ඩෝන් එ කුසල විටර්ක තංකල්පනා කුසල විතක්ක විචාර ඒව දැන්වඩ අන්ඩෝන. එතකොට ඒ දෙක සම්බන්ධනත් සම්‍යපධාන දෙකත්වේ නවා. අනුරක්ඛන පදාන ඒළඟට භාවනා පදහන අනුරක්කන පදාන කියන්නේ හටකත්ත කුසලේ ආරක්ෂා කර ගැනීම. භාවනපධාන කියන්නේ නූපන් කුසලේ ඉපදවීම උපන් කුසලේරැක ගැනීම නූපන් කුසලේ ඉපදවීම කියන කාරණා දෙකයි හිට වෙනවා කුසලේ සම්බාන්ධ සම්‍යප්‍රදාන දෙකට එතකොඩ ිත්තන තියෙනවා තව දෙකා අතන දෙකයි හතරයි සම්්‍යප්‍රධාන හතරයි සතර සම්්‍යප පදාන අන සතර සම්්‍යප්‍රධාන වැඩින්ට පටන්ගන්නවා දැන් කුසල විතාරකයම වනස පිහිටාගෙන ඉන්නවා නෙක්කම විතර්ක අ්‍යාපාද විර්ක අහිංසා විතර්ක නොහොත් විරාගය අදහස් දැන් අපි තේරෙන භාසාාවෙන් කිවත් හිපුත්ගලයා තුළ නෙක්කම විතර්ක කියන්නේ විරාග අදහස් රාගෙන් ආශ්වාදිීං කාමෙන් විංවෙන් අදහස්ටමයි දැම් පලවේ නෙක්කම් විතක් නෙක්කම්ම සංකල්පනා විතක්ක කියන්නේ අදහස් සංකල්පනා කියන්නේ කල්පනාවන් විචාරයන් ඒ ගැන දිගින්දිකට අපි මිනිහි කිරීම කල්පනාවක් කියනවා. අදහසක්ක ය ාතෘකාව කල්පනාවක ඒ සම්බන්ධින් මිනිහිකර වැැලීම. එතකොට දැන් මනසේ දැන් පවතින විතක්ක විචාර කුසල ඒ පුද්ගලයගේ මනසිතියන අදහස් කල්පනවන්න විරාග්‍ය අදහස්තියෙන්. කාමය හා රාගය හා ඒකරාශීවල ඒ ආත්මිකවෙලා යායුතු ගමනක් ගැන දැංහු අදහසක් නෑ දැන් වරතතිබන හෙම එක කාමය හා රාගය හා අත්තැල් බැඳගෙන ලස්සන් ලෝක එපදීලා නූපන් හිටකෙන නොතැවීලා හද සැනකෙලිය වල්මත්වෙලා රසෝගේ රැඳියමු රහයි ජීවිතේ කියල කලින් හිතාගෙන හිටියේ. එතකොට තිබුණ අරවිදියට කල්පනා. ප්‍රාගී කල්පනා කාම කල්පනා. ප්‍රාගා අදහස් කාම අදහස්. එවට ගරු කලා එවට මුල්දැන දුන්නා. පස්සතේරුම් ගත්තහෙම හිටියමෝ රහය ජීවිතයනෙවෙයි. නහයි ජීවිතේ කියලා. ඊට පස යන්න ධර්මය වටහගෙන, මේ ලෝක විශේ තියෙන මුලාවේෙන් නිදහස් වෙලා කටයුතු කරන්න පටන්ගත් ත ඊටබස්සේ චින්තනය පටිසෝත ව අනෙක් පැත්තට හැරුණා සෝවාංගුණ දැංකල්පනාවනි විරාගේය ගැන්. දැංවීරාගයා දහස් නෙක්කාම්මා දහස් නෙක්කාම සංකල්පනා දැං හෝගෑ දහස් ප්‍රතිරුද්ධයි. දැන් කියන්නේ කාමීෙන් විං්ගීම ගැන. රාගෙන් විං්ගීම ගැන ආශ්වාදෙන් විං්ගීම ගැන. නෙක්කාම විතක්ක නෙක්කාම සංකල්පනා ඊර් වශ කලින්දිබුණේ කපපියාව කොටපියාව නසපියාවකු ඔකුන්ට ඉඩ දෙන්න පාමේ මහපොළොවෙ මේක අපේ පොළෝයක්ෝ අපි යක්ක්කුයකෝ මොනයක්කු දෙකෝ මොකන්ද අපි හෙලයක්කුයක්ෝ අපි මොන හෙලයක්කු දෙකෝ අපි මොකට්ටවත් බයිනක මකුන්ද බුදුන්ගේ අනට හීලා වෙච්චේ යක්කු ොල වවා අපි ආලෝවක වගේ අන්න ආලොවක වගේ යක් වු අපි ුදුරජාණහන්සක ධර්මයයට හිලා වෙලා ඉන්නහ බැයි එනිසා ඔන්නහොම පිටි හිතෙනවා අපි අ බොලව ධර්මය තුළ හික්මිමක් නැචී කාම නිසා හිතනව මිසකේවා එහෙම හික්මීලා නෑඔබ බුදුරජාණහන්සක ධර්මයට අනුවන හික්මුණේ යකෙක් වෙන්නෑයි යකාව දමනය වෙනවා එනම් අන්නර්විදියට ධර්මය දැක්ේ නැතිකම නිසා තමයි යක් ව විදිර ජීවත්යන තාමත් මිනිස්ස මලන්කායි මම්ම අමත්‍ර දෙයක් කියන්නේ ධර්ම දේශනාව කියත්දීම ඒනම් අන්න යකු දමනයක බුධර්මයක් බුදුරජාණ දේශන කලළ යක්ක්කු නෑන සිංහලේ යක්කු නෙමේ කවරුනත් සිංහලෙකුුණක් කවරෙක් වුනත්තහ බුදුරජාන් වහන්සේ ධර්මය දැක්කානං ඒ අක්ෂ සභාවයෙන් නිදහස් වෙනවා ඒකමයි ධර්මය බුදුබණට හහිලෑවුනනම් යක්පු එන්නෑ තවදුරට ඒනම් යහපත් මනුස්්‍ය වෙනවා යහපත් මනුස වසිෙන් ජීවත්යෙන. එ අන්නේ මනුස්ස ප්‍රජාවටයි ම මේ බණ කියන්නේ. බුදුරජාණනාන්සක ධර්මය නිවැරදිය පරිහරණය කළොත් කොතෙන්ට තියන්නේ. එනිසා වෛරයකා කෝටා ගැනීම සයාල්ල මනසිම් බැහැර කරන්නඩෝන්. නසන්ඩමනසන්ඩ නෙවෙේ අපි ඉන්නේ. බුදුරජාණ වහන්සේ ධර්මය ආරක්ෂා කරනවා කියනෙ තව මනුස්්‍යෙක්ක නසනව කියන එක නෙවෙයි. යුද්ධතියෙන්ට බලන් ලෝක නො එක්කාආකාර බුදුරු දේශනා කරනය ධර්මය එහෙම. එනිසා. මේ කියන්න ගත්තම කදද අර ව්‍යාපාදය නිසා මිනිස්සු මරන්ඩෝන්, කපන්්ඩෝන්, කොටන්ඩෝන් අපි අක්කු බලව කියලා අහිංසක මනුස්යංව නසන්ඩයනවා. ඒ බෞද්ධයෝනිවෙේ ඒ බෞද්ධෝනමේ බෞද්ධයෙක්නං හු මෛත්‍රින් යුක්තයි. අසරණයන් ගැන වැඩියෙන් මනුකම්පා කරනවා. ඒ අසරණයා ය අසරණ මනුසජාතිය. ි සිද් ච් න ුන් විපතක් නද සිද්ධ ව ත්ම තුම් ට නේ ීපදුණ. එනිසා ඒ මනුස්්‍යයන්ට තනේ හපතක් මත්තේවා කියල මෛත්‍රී ඇතියුණනු හදවති. එදාට අපි අක්කු ෝලාව කියලා කාටුව චන්ඩිකම් පෙන්නෙන්නෑ මිනිස්සු. එදාට අසරණයන් අතදිනවා මේ සංසාරවලෙන් ගොඩේන් මෛත්‍රී කල්පනාවන් මනසිතීන්. අන්න අ්‍යාපාද සකල්ප අ්‍යාපාද විතක් තංකල්පන. ඊළඟට කරුණාව. අවනිසාාව කලින් අර කපණ්ඩ කොටන්ට නසන්ඩ වේදනා දෙන්න පීඩා දෙෙන්ට තමයි කල්පන කරේ තවන් යුද්ධ කර නැතුනට අනිත්‍යවං යුද්ධ කර පෙළිබෙව්වා. අර ගීතයක තියනවා කරුණාව වෙහෙර මලුවේ දේවාලෙ කෝවිලේ මිනිසාට මතක නැතිවේ ගේගාවමායිමේහි කරුණාව කියන එක තියෙන්නේ දේවාලෙ කෝවිලේ පන්සලේ. විහෙන මාලයි ගේගාාව මහිමේදීක නෑ ඒයනි මනුස්සෙක්ට සතට කවරෙක්ට හෝ දුකට පිහිට වෙන්නේ එතන් දිවිතරයි එතනින් හැ ඇතර හෙම කල්පනාවක් නෑයයි. ඒගැන මෛත්‍රිය ගේටඇැවිල්ල නෑ ජිවිතේට ඇතුල් වෙලා නෑ කියන එක එක තේරුම්. ගේ ගාාව මයිමෙන් අතරවෙලා බලංගඉන්නවා. දොරකඩ ඉදිකඩල්ලාගේ දෙගෙන කරුණාව හඩා වැටනු. ගෙටෙන් විදිහ නැතුු.ඒ පන්සලේද තියන. රුණාාව වෙහෙර මල්ලුවේ දේවාලෙකෝ විල්ලේ මිනිසාට මතක නැතිවේගේ ගවමයි මෙහෙම වනේ ඇයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධනොකරපු නිසා. අවබෝධ කරානන් අර කරුණාව නතර වෙන්න වැටග අහෙනන්ගේ ඇතුළට මේනවා. හනම් ජීවිතයටට බද්ධ වෙනවා එහන ආරි ශ්‍රාවකයෙක්ක වනවා එහනන් යාගේ මනසේ නිරන්තරයෙන් කරුණාපිළිමඳ අදහස්තියනවා. අවහිංසා සංකල්පන. අවනිසා විතක්ක අවේංසා සංකල්පන දෙකම තියෙන අවංසා අද කාරණික අදහස්තියෙනවා කාරුණික කෞුපනාතියෙන් විචාරයන්. අන් දැන් ඒ කාරනිික අදහස්තියෙන් ඕෝන පුංචි වෙලාවකට මවිතරයිද. ඉගැන උදේ පහේන්දල් හයි වෙනකන් තියෙන්. ආයි හතේදලා ප්‍රෑ දහයි වෙනකන්න ෑයි රහයි දහයට නිදා ගණ්ඩයන් ඉට දහයින්දල එක්වල් හයනක ආයිතියෙන්. හම අර්මයිෛත්‍ර භාව වඩනුව කියන්නේ හෙම කෞද. දදකෙන පෑගන වෙලාඔබලාග නොල්ලෝසේ මෛත්‍රී භාවන වඩනො කිය. ද මෛත්‍රී වඩන් ඕෝන වෙලාවක් බලාගෙනද. නෙක්කම් අව්‍යාපාදාව නිසා. නෙක්කම්ම ගෑන විරාගගේ අදහස් අව්‍යාපාත කියන මෛත්‍රී අදහස් අවනිසා ගෑන කාරනික අදහස්. දැ මේ මිනිහක ජීවිතේ තියන් ඕන ුල්ලොස වෙලාවක් කාල වෙලාවක් ඇතුලේද. එමනිහට හප තක් වෙන්නනම් ඒ මිනිහැකි ජීවිතේයට බද්ධ වෙන්න ඕනේටික. තුළ අන්තෙටම වැහැ කන්්ඩෝන මේ ගුණ ධර්මටිකර. හන එහනම් ඔල්ලෝස වෙලා බලාගෙන වඩන ගන්නෙේ නිවම්මක් වඩනවා කිය හ. එහෙෙනම් උස්මක් උස්මප්පා සාධිෂ්ඨාන කරගන ජීවත්්‍යන එක. අන්න සතර සති පට්ටානය වැඩිනවදැන් හිතන. අන්නබලන්ට එහනම් විරාගේ මෛත්‍රිය කරුණාව මේ ටික ජීවිතය ඇතුළ රෝපනය වෙලා වැඩෙන්න පටන්ගන්න අර පුරෘක්ෂයන් වගේ. ව දස ෘදියයට පත් වනවා භිෘධතියට පත්ති වෙනවා අභිෘධියයටටික එක දිගටම වෙරන පටන්ගාන්නු. උෘදිය කියන්නේ වැඩෙනව ක්‍රමවත්න හැ. අභිවෘධිය කියන්නේ ක්‍රමවත්ව වැඩෙනු එක දිගටම නිවම්මක වට අදදි විරාගයෙන හොත්න එක්ම් මෛත්‍රිය කරුණාව නැතං අව්‍යාපාදාවේ නිසා මේ සංකල්පන කුසල විතාර්ක කුසල සංකල්පනා අන්න සවිතක්ක සවිචාර එක දිගටම වැඩෙන පටන්ගන්නවෙන්න එක දිගට වැඩින සමාධයක් ගැන පුුදුරජාණ වහස පෙන්වා දෙෙන්නේ එහෙමන තුව කොහෙ ගහිෙල්ල වාඩිවෙේලා වඩන්න සමාධයක් ගැන නිවයා අමුතුේ දැ මේ කාටහරි තුොට තර්යක් කරන්න පුළුව මෙතන ඉන්න අය මොකද්ද කරන්න කියලා. ඕ මෙතන ඉන්න අය සමාධයක් පඩනවා හැබැයි සමාධයක් වඩනවා කියලා. පුස්මරෙල්ල අදිහා බලාගෙන ඉන්න එකක් හරි. ඒවන ඇත්තා වචන ටිකක් මෙ නහි කරකරඉන්න එකක් හරි වචන ටිකක්තර නිගන්ටය වගේ කිය කියඉන්න එක හරි බමුණුව වගේ. නැික් මුණ මුුණින්න්නක න්න ේ මෙතරන යන්නේ. මෙතන තින අවබහෝධියය තුළ සමාධයක් වැඩීම. එනගන්න ලෝකෝතර කුසල සමාධී වැඩිනකොට සවිතක්ක සවිචාරයක දිගටම වැඩින පටන්ගරන්නු. එක කියැන්නේ නෙක්කම්ම සංකල්පනයක දිගටම වැඩිනුම්. අව්‍යාපාදන හෝත් ෛත්‍රයේ සංකල්පනනායක දිගටම වැඩිෙනවා. අව සසානහෝත් කාරුණික සංකල්පනයක දිගට වැඩෙනවා. එන යම්මහොතක නෙක්කම්ම අව්‍යාපාද අවහිංසා කියන සංකල්පන අවිතක්ක විචාර. විතක්ක කියන්නේ අදහස් වේචාර යැන කල්පන. එනන් නෙක්කාම විතක්කේචාර අව්‍යාපාද විතක්කචාර අවිහිංසා විතක්ක විචාර එකටිකට මොවර්ධනය වේද අභිවෘධයට පත්තේ ද අන්හනන්ඒ මොහොතේ සමාධිය පිහිටනවා. ඒනම් ඔන් නොයිවිදියට මනස තුළ ඇතිවන දේදා විතක්ක දෙයාකාරෝ විතර්කවලින් අකුසල විර්ක බැර කරලා කුසල විතර්ක වඩනකොට න්න එතන වැඩින ත්තරේතර නිවන් මාර්ගය. එතකොට සන පාවිච්ිකර ්‍රධාන පක්‍රමේමකක්ද. ඒතමයි ඇහැකන නාසේදියෝ ශරීරේකයනම පංචදවාර නිරෝධ කරගණන්නඩම ද් පාච්චිකර පුප්‍රවේදේ සරීරය මලකුණක්ෂේ නුවනින් දැකළ පරිහරණය කිරීම. කායගතා සතිය නවසීවතිකේට අනුව කායගතා සතිය වඩමින් අන්න පුුස්මපාසා සිහෙන් ප්‍රඥාාව යුක්තව කල්ගෙවෙනවා අන්න එතන වැඩෙනවා. ඒ කායගතා සතිය තුළ ලෝකෝත්තර ආනාපාන සති සමාදී. යම්දවස කාරහත්ඵලයට පත්වෙලා පූර්ණ වුණහම ඒ සමාධිය අමුතුවෙන් ආය පිහිටන්න දෙැන්නෑහි නිරන්තරයෙන් පිහිටා සිහිිනවා. දැන් ඒ සමාධිය පූර්ණ නැති නිසා මේ ධර්මාසනයෙන් බහිනකොට ඒ සමාධිය අඩවැඩිකන් සිද්ධ වෙනවා. නමුත්තේ පූර්ණ වසයෙන් පූර්ණ භාාවයට පත්වෙල අරහත්ඵල සමාධිය. කොපාචේතෝ මොක්තිගෙන සභහයට පත්ව වනාට පස්සේ. ධර්මාසනය උ හටියාත් ධර්මාශනයෙන් පහලට වැැස්සත් එකම සමාධයක් මානසේ පිහිටන්. ඉතිං ඒ ස්වභාවට එන්ඩයි සියලම දෙන්න උත්සහ දරන්න රෝණ අන් නෙදායටයි අන්නර මාන්සික දාහය බිදුු අක්වත් නැතුව ජීවත්වෙන්න පොළුවන් වෙන්නේ. ඒස් රහතන් වහන්සේට උන්නාසල තැබැයි කායික දාහේ තියෙන. මාන්සික දාහයේ බිදුුව අක්කත්න තු ජීවත් ෙන්න්න පුළුවන්ගෙන රහතන් වහන්සේට ඒ මක් නිසාද අකුසල මාත්‍රයක්වත් හිතේ ඇතිවෙෙන නැති නිසා. එනිසා මේ ලෝතුරුවරණ සඳහම් මණ්ඩ පේට සහ සම්බන්ධ වෙලා මේ සියලො පින්වතුන් මේ උතුන් සමාධී වඩනෝ මේ ලෝකෝ තරානාාපාන සතිී සමාධී වඩනවා, කායගතා සතිය වඩනවා ඊට අනුකූලෝ කායගතා සතිය තරන්න වෙේ ඉතුරු සමාධතිිකත් වැඩිනු ම පෙන්වා දෙන්න. ල් මානු පසනාටික වැඩිනවා. ඒනම් මේ කාලයපුරා කුසල සමාධියයි වඩාන්නේ ලෝකෝත්තර කොසල සමාතියයි වඩන්නේ එනම් එන්න නිර්වාන මාර්ග්‍යයයි වැඩෙන්න්නේ මේ බනහාමෙන් ගත කරන කාලය තුළ ඔබේ මනසේ දාහේ දුරුවෙලයි පෞතින්නේ මගේ මනසිනන්දාහය මුලු මනින් මුදුරුවෙලැයි ම මේ බණ කියන්නේ මේ කාලය තුළ. එකැ මගේ මනසි දාහයන්නැති කරන්න කටයුතු කරන්න දෙපා කියලක කියන්න. ඒ සමාධිය තුළ පූර්ණ වසය මම දාහෙන් තොරවයි ඒ සමාධීය පවත්තාගනඔබට බණ කියයන්. එතකොට ෑම්දල්ස කකුප්පා්චේතු මක්ති කියලක කියන්නේ මුළු මනිින්ම දාහේ නිියවුුණු සමාධිය. ඒනම් අන්නේ සමාධියයට පත්වීම තමයි නිවනට පත්වනා කියන රහතන් වහන්සේ. එනම් පෙන්ගොතුනි එහෙන නිවන් දකිනවතියන්නේ අනෙකක් නොවෙයි මේ මානසික දාහේ මේ අතුෘප්තිකර භාාවය ඇතුළක් මේ මනසිතියනි ගින්දර. කිසිම දෞසකමී තෘප්තිමත්ඇලා දැංහරි දැම්මට සතටුයි දැංහිතන් දෙයක් නෑ අමුතුුවෙන් දැම් මනසි කිසිම දාහයක් නෑ හරිමශාන්ත සමාතියක් හරිම සමාධි මත් හිතක්. එහෙම කියන දවසක් වුණ ගහෙෙන්නෑ සාමාන්‍ය ලෝකයාට ජීවිතය තුළ. හැම දවසක මුදේ නැගිට්ටහම අතෘප්තිකර ස්භාවයක්. නොසන්සුන් ස්වභාවයක් නොරිස්සන ස්වභාවයක් විපිලිසර ස්වභාවයක් වික්‍ෂේප් ස්වභාවයක්. උදේ නෙිට්ට මං කල්පනා කරහම කරන්න තින වැඩ කොටසක්. වැඩ විශාල ප්‍රමාණයයක්ත් තියනවා අභියෝග කොඩක් තියනවා. මේ අභියෝකෝට මුහුණ දෙමින් මේ වැඩ කරමින් ජීවත්තනට මැරයිද දන්න ඉත්නේ අදර. අද දවල් එහම එන්ඩත් ඉඩ තියෙනවා. එහම විදදන්න ඉත්නෑ. තමන් මරු නැතුනට තමන් අවට ඉන්න කෙනක් මැරයිදන්නන්නේ ගෙදර දොරඉන්න කෙනක් ලඟපාතින්න කෙනෙක් ඥාතියෙක් හිතවතෙක් මේ වගේ මහා විනි්ෂිත ජීවිතයක් ගත කරන්නේ. අියෝග කොඩයික්. උඩේ එනගිටට හම මහා වෙහෙසක් ඉරපායනවා එතකොට සාන්තියක් දැන්නෑ ජීවිතයට මහා වේසක් කායික දාහෙහි තරක්නේ මාංසික දාහයෙකුත් යෙන ඉරපායනකොට. ඇයි වැඩ ගොඩක් එක නිරපායන් ඊට සඳුර මට සමු දෙන්න සමු දෙන්න කියෙල් යන වැඩට මට දයනවා ඇත ප්‍රටේ පස්කද පෙරලන්න මං යනවා නිසා උදේශසිංකිිල යනයන්ට. ඊල් ලවරල්ල පස්කදු පෙල්ල නොයිටින් ඉර බැහැරයනකම්ම. ට වස සාන්තයක් උදාදාවුණනාද කළ ජීවිතයට. අනි හිම එකක් නෑ. එද රෑත් යමංකලුව ගෙදරයන් කන්දවටින් අන්දුරේනවා කියලා ඉදිර යනවා කළුවදක්වගන්න. ගහෙල්ලඳ අඳුර ගෙවෙනවා. අඳුර ගෙවෙනකං කල්පනා කරනවා අදවත් මගේ මනසිති විච්චේ දාහහි නිවිලියයිට. නෑ අඳුර තුලත්තේ ද හෙහිමම තිබුණ ඉහම අඩුුවක් වුණේ නෑ ඒක වැඩිව වුණ අඳුර තුළතව. ට සූදේතාවත් ආපහවර සින්දුව කියනවා සුන්දුර මට සම්මු දෙන්න සමුදෙන් අය යනොවම. ඇතටටේ පස් කඳු පෙරලන්නටමා යනවාදූදෑශනින්. ඔය විදියට දවසගාන කල්පනා කරනවා වැඩකර කර මෙනෙහි කරකරවලනවා අදනැතුවට හටමේදාහය නිවෙේද. හෙටනැතුවට අනිත්දටමදාහය නිවෙයිද. දැංහරි සැනසුුණ තෘප්ටියට පත්වනාා මට නැවත හොයන්න දෙයක් නෑ විහේසෙන්න දෙයක් නෑ. අසකෝ ෝක සබන් පහය ගමනියයක් මා සත කිසිවක් නැත සයාල් අත්හරල යනවා ගිලිහි යනවා එබතු ජීවිතයක දැම්මට ආයි පොයන්ද යටන තෘපතිය හොයන් දෙයක් නෑ තෘප්තිමත් වෙලයි ම ඉන්නේ. මම දැම් විවේකට පත් වෙලලා ඉන්න කියලා කියන්න පුළුවන් දවසක් මුණන ගෙන්නේ නෑ. හැම දවසකමතියෙන්නේ අසහනි අතෘප්තිකරභාවය නොපිරණු ස්වභාවය තෘප්තියට පත්වෙන්න්න වැරිස්භාවය අතිත්තෝ ලෝකෝ ඕනෝ ලෝකෝ අතිත්තෝ ඌන ස්වභාාවය අතිත් අතෘපති කර ස්වභාවය තන්න දාසෝති කොච්චර කරත් මොනුව කරත් කාමයන්ටම ඇලි ඇලී යන තාමයන් කරහීම කැමැත්තක් ඇතිවෙන කාමයන් ගැනම් ආදරය ආලය ඇති වෙන ස්වභාව ගැලවීමක් ඇත්තෙම නෑ මේටිකමයිති ජීවිතේ බැලූහා අඩු වැඩි වස්සේ ඒ නිසාම ජීවිතය තියන්නේ මහා දාහයක් ගින්දරක් පිච්චෙනවා එක එක විදිහට ජීවිතේ ඉතින් මෙන්න මේ දාහේ නිවාගැනීම තමයි බුදුපියාන්හස පෙන්න්නදුන නිවන්දැ කියීම කියලා එහෙම නැතුව අර මැරුුණට පස්සේ යන අමුතු තැනක් නෙවෙ හැබැයි කයි බෙදුනට පස්සේ අර පංචුපාදනස්කන්දේ මුලුමනිම නිරෝධයට පත්්ට එද්දී ඒ නිරෝධය නිරෝධයට පත්වීම තුල අසංකත ධාතුගෙන ස්භාවවිට පත්තිය න පංචපදනස්කද නිරෝය නිරෝධය ස්වභාාව අන්නේ ස්වභාවේ අසංකත ධාතුගෙන ස්භාවේ කැවිල්ල වෙනම ස්වභාවයක් ඒ ගැන අපිට තර්කන තර්ක කරන්න හැකියාවක් නෑ කෙනනෙට්ට වශනා කාල්සකී මහරහතන් වහන්ස කෙනෙක් පේලා අවශ්‍යන නිරෝධ සපත්තික සමයදිල බලන්න පුළුවන් කැමති දසක් එතකං ඒ ගැන අපි කතා නොකොළ යුතුයි පදන කොළියුතුයි එනිසා මේ ජීවිතයේදීමවශ්‍යනන් ඒ නිවන අන්දකින්න පුළුවන් ඒ අසංකත දහතු අත්ති බෙක්වේ අදා ඇතන මහන නිවන අනුවෙන් ස්වභාවයක් ආර්තනයක් විශ්යේ පෞතිනවා ඒේ නොන්නට නිවන්දකින්ට දේශනා කරන්න බුදුරජාන්හන්සේ. මොකුත්ම නැතිල ශූන්‍ය වෙලා අතුරුදහන් වෙලා ඒගේයන්නේ නැතිවංගස්ථාන වෙලෑමක් නෙවේ නිවන්දැකීම කියන් දැ මිනිසුන්ට දන්න එහෙම චිින්තාවා නිවන්දක්ක කියයන්නේ සුන්නත් දූරි වෙලා ගිය වගේ හන ගහලා හැතිගෑ වෙලා ගිය වගේ එකක් නිවන්දැක් කියන් මුොකුත්ම නැතිවෙලා කියිය මුකුත්මනික ශූන්‍ය වෙලා ගිය ඉති මහන්සසිෙන්න්න ඔන්ද පින් උතුනයකට එච්චර ශූර්්‍ය වෙලා හැතිගෑ වෙලයන්. එහම ෝන එකට චතර හසුවේෙන් ඕනෑ. ශූන්‍ය වෙලා යෑමක් නිම මෙතනවෙන්නේ. එකගන මුකදත්මනැති වෙලා අතුරුදහන් වෙලයන් එචතර ගල දෝන්න නෑ චතර මහන්සේ මකොට ද හොයි න්නන්නේ එක. එහමකන් වේ විතරතිීන් මිටඩ ගැම්ඹූරු කතාව. එහෙමයි බුද්ධ පුත්‍රාණන් වහන්ස. අපි තවදුරටත් ලෝකෝත්ත රානාාපාන සතිය පිළිබඳව මේ ධර්ම වික්‍රහයේ දෙන්නට බලාපොරොත්තු වෙනවා විශෂයෙන් ඔබහන්සේ සදහන් කරනට යෙදුණා මේ අසංකත ධාතුව පිළිබඳ. අපි එස්සේ ඉදිරි හෝරාවේදී මේ ධර්මවිග්‍රහය සිදුකරගන්න බලාපොරොත්තු වෙනවා මට අවසර දෙන්න බුද්ධ පෝත්‍රජාණන් වහන්ස කෙටි විරාමයක් ලබාගන් මේ විරාමයෙන් අනතුරුව එළමෙන හෝරාවේදී නැවත අපි ලක්කෆෙම් ලොවතුරු අරණ දම් සබහ මණ්ඩපයෙන් හමුවෙනවා. රැඳී සිටෙන්න අප සමගම රාකක්හයෝ නිබ්ානන්. වශක්යෝ නි්පානන් මෝහක්කයෝ නි්පාන මේ සියලු සංසාරදුකෙන් සත්වයා අතමුද වන අජ රාමර නිවන් සුවය ළඟා කර දෙන. පරම දුර්ලභ ලෝතුරු සද්ධර්මය ශ්‍රවණය කිරීමට කාලයයි ලෝතුරු අරණ නැවතත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අපි ලක්කෙෆෙම් ලෝතුරු අරණ සමකයි ඒආත්මික වන්නේ. අදත් මෙවතුම් ධර්ම සාකච්ඡාව වෙනුවෙන් අපගේ ආරාධනය පරිදි යතිවර අසුන වෙත වැඩමවා වදාළ විදක්ධ ධර්ම කතික පච්චි පාද මාපලගම සුසිලවංශ අපගේ බුද්ධ පුත්‍රාණන් වහන්ස ඔබු වහන්සේ මේ හෝරාවටත් ඉතාම ගෞරුවෙන් නමස්කාරපූරුවකෝව පිළිගන්නනාා අතරම අපි ධරණ සාකචා විතර යොගුවවෙන්නට බලාපොරොත්තු වෙනවා. නිවන පිළිබඳව වගේම විශෂම මේ පංච උපාදානස්කන්දය පිළිබඳව සාකච්ඡහ කරද්දී මේ කරුණු පිළිබඳ මන වූ අවබෝධයක් නිවන සාක්ෂාත් කරගැනීමට බලාපොරොත්තුවන ඒ මගවඩන්නා තුළ තිබෙන්න්නට ඕනේ. බුද්ධ පුත්‍රාණන් වහන්ස මමත්වය පිළිබඳව අපි කතා කරනවා. මමය මගේ මට අයිති දෙයක්්‍ය යනුවෙන් සහරදේවල් සම්බන්ධයෙන් අයිතිය කියනවා. එම පාදක කරත්තුත් බුද්ධ පුත්‍රාණන් වහන්ස මේ පංචවඋපාදානස්කන්දය සහන් නිවන කියන මේ කාරණ කාට අයිති දෙයක්ද. දැනටමත් රූපවේදනා සංඥා සංකාර විං්ඥාණ වශයෙන් පවතින්නේ මන්ට හිෙමි යමක් නොවේ. දැනටවත් හිමිය මක් න ඇත්දන් කෝබට හිමිය යම. දැම්ම හිමී කියලා හිතන් ඉන්නමක් මේ රූපස්කාන්දේ මේ වේදනාස්කන්දේ මේ සංඥාස්කන්දේ, මේ සංකා අරස්කන්දේ මේ විඤ්ඥානස්කන්දේ එහන මේ පංචෝ පාදනස්කාන්දෙට නේ මම්ම මගේ කිය. එනම් දැනට මංමගේ කියලා පනවන්ඩ තිීන ඔච්චරයින ඉටට යිට එහගේකක් නෑන හයිවනිස්කන්ද නෑන. ඔය පහට තමයි මංමගේ කියච ඔය පහෙත් නැත්තම් මම්මගේ කියල ගණ්ඩ හාහරියක්. මංමගේ කියලා ගණඩයමක් නැත්ත. නිවනට පස්සනාට පස්සේ ආපහෝ මෙන්න මේටිකය මගේ කියලා ගණ්ඩයමක් නෑනනිතින්න. ඒනගර අසාර පංචූපාදනස්කන්දය තුළ මංමගේ කියලා ගණ්ඩ සාරයක් නැතිවුණට අසාර ස්කන්ධ ඇතිපිච්ච නිසා ශූන්්‍යයි නමුත් පරවශූ්‍ය නෑ. මොකද ඉස්කණද දුකතිබුණන. එන දැන් නිවන තුලේ ඉස්කන්ද දුකගත් නැති නිසා. ඒ ම යනුවේෙන් මගේ අනුවෙන් පණවන්ඩ අසා ස්කන් දෙයකුත් ඇති නිසාහන්න පරමශූඥයි දුකින් නැතු කිසිවකින් නැ කියනර්තෙන් නබේ ඒන දැන් පංචුපාදනස්කන්ද සමුදය තුළත් යම් කිසි සැපයක් පැවතුුණා කුඩා හෝ අන්සුමාත්‍රයක් හෝ ඒ මගේ කෙල් හිතුවට ඒකත් මට ඇති සැපයක් නොවේ කැඹරම බැලුවා ආශ්වාදය තමන්ට අයිද කෙ ෙහිතුවට තමන්ට යිති නෑ. ැබ පංචුපාදනස්කන්දය තුළත් අන්සු මාතර සුවයේ ඇැ පැවතුුණා හැබැයි එත් එත් මං මගේ කියල කිව්වාට මම මගේ වඋනේ නෑ හැබැයිහෙම සැපේ ඇති බුණා ඒනම් පංචුපාදනස්කන්දය තුළ පෞතින සැපේට අයිතිකාරයෙක් නෙ ඒන නිවණ තුල තියන සැපේට අයිතිකාරය කන්නේ කහොමොත් දැනටම සමු දෙවෙලා පෝතින පංචුපාදනස්කන්දය තුළ හට ගන්න සැපේටත් යිතිකාරයේ පනවන්ඩ වැරි නම්පින්වතුනී ඒ පං පානස්කන්ධය නිරෝධ වන් හම් පවතින නිරෝධය තුළ පවතින පරම සැපේට නිබ්බාන ශාන්තියට අමුර්ථ පදයට, අලංකත දාතුවට කොම දෛතිකාරයක් පනවා. නිසා යිතිකාය පනවන්ඩ බැහැ නිවනට. එං ගැඹුරෙන්ම දකිින්ටඕන නිවනට පත්වීම යනු මේ දුක්හ කියන ස්වභාවය සුක්ඛ කියන ස්වභාවයට පරිවර්තනිවීම කියලා. සංසාර්තමයි දුක්හ කියන ස්වභාවය නිවන තමයි සුක කියන ස්වභාාවයේ මෙ ස්වභාව දෙෙක් විතර ඇවසානිි බැල්ලූ හාම සංකත දාතු අසංකට දහතුුව. සංකත දාතුුවට තමයි මංම මගේ කියක ඉඳලතියෙන්. ජේක තේරුම් අරංගේ ඒ සංකත දාතුව කෙරෙහිතියනෑ චන්දරාගේ වන සින්දුර කරහම අනනා අසංකත ධාතුුව කෙන ස්භවිට පත්වේෙනවා. ඒ සභාාවට පත්වුහාම එහි නැවත හටගැනීමක් සමුදීමක් නොමැති නිසා ජරාමරණ කියන දුක්කස්කාන් දෙයක් එහිනෑ. හෙන අන්නේ සධාතනික සුවයක් වශයෙන් පෞතිනවා. සුවේට අයිතිකාරයෙක් නෑ. පංචස්කන්ද ලෝකයේ තුළ සමුදියවන සුවටත් අයිතිකාරයෙක් නෑ. නමුත් අරක්ඥාන සත්‍ය හිතනො ම තමයි සැපවින්ද කියලා. ඒක තමයි ලෝකයා අගෙ තියෙන මුලාව. සත්‍යග තියෙන අවිද්‍යාව. එන මම සැපවින්ද කියන එකත් එතන තියෙන හෝගේ මුලාවක්. එනිසා පංචපාදනකන්දය තුළ තියෙන සැපේට අෛතිකාරයෙක් නැත් තං පංචෝපාජනස්කන්ධ රෝදේ තුල පවතින සැේට අයිති කායේ කොමටුවත්තින්ද දෙදයක් නෑ ඒස මූල පරියාය සූත්‍රය බුදුප්‍යාස දේශනා කළා මහන මම නිවන් දකින්නවා කියල හිතන එකක් මගේ නිවන කියල් හිතන එකක් ශක්්‍යය තුළ පෞතින මුලාවමයි කියල් මූල පරියාය සූත්‍රයේ එනන් දකින්ඩෝන ගැම්බූරෙම්ම මෙතන පෞතින ස්වභභාවය මොකදද සංකත කියන ස්වභාවය නිරෝධ වුණ ම ංකත කියන ස්වභාවයට පත්වෙනවා ඒ සධාතනික ස්වභාවයක් ඒ සධාතනික ස්භාවයක් අසංකත දාතුුවට කාලයක් පනවාන්ඩ බැහැපිංහොතුනි අසංකත දාතු සධාතනිකයි ඒ අවකාශයක් නොමැතනි නිසාම කාලයක් පනවාන්ඩ බෑයිට හනං ඒ අසංකද ධාතුුව කියන ස්වභාවයට පත්වෙන්ඩ නං මෙන්න මේ පංචු පාදනස්කන්දේ ඇත්තේ ඇති හැටියෙන් තේරුන් රං මෙන්න මේ ඉස්කන්ධ කෙරෙහි තියෙන චන්දරාගය දුරුවන දුරු කරගන්නාව මනසකින් එම නැත්තම් මේ හැකන නාසේ දිවශරේරය මනස පූපසබ්ද ගන්ධදරාස ස්පාසු ධර්ම කියන මෙන මේ දොළොස් සාආයතන කෙරහි තියෙන චන්දරාගය දුරුකරගන්නාව දුරුවන මනසකින්. හුස්මක් හුස්බප් පාසා සිහියයෙන් බුද්ධයෙන් යුක්තව කාමය දුකයි කාමෙන් වෙගීම සැපයි කියන්න සිහියෙන් ඒ කාමෙන් වෙං කියලා එක්කම් මේ ශාන්තිය විදීමේ පරමාර්්්‍යෙන් කටයුතු කිරීමේ ප්‍රඥාවෙන් සතියෙන් සම්පජයෙන් සති සම්පජන්නේෙන් කටයුතු කරන්න ඩෝල හුස්මක් හුස්මක් පාසා නිවනමරමුණු කරගෙන. උජුංකාය පනිදාය පරිමකන් සතියපට්ට පෙත්තා එතකොටමකතවෙන්නේ එතකොට නිවන් දකින. දෙකවේ මානුසික නිවීම දැකකනම ජීවත්වයෙනවා. මොහෝ තත් පාසා මානසෙන් නිවීම පවත්තාගෙනයන්න පුළුවන් වෙනවා. මාංසික නිවීමේ ශාන්තියත් දකිනවා. ඒ සුප්ප යුත්තා මනසාදල්හේන නෙක්තා මිනෝගෝතමසාසනම්හි. තේපත්තිපත් තාමතංව ගහයල අද්ධාමුදානී බූති බුද්ජමානාකි වේකයි. මේ ගෞතම් බුද්ධ ශාසනේදිම මේ ධර්මය හාලා වීරින්යුක්තෝ මනස දමනය කරගණ්ඩ ශක්තිය තියනෙන බුද්ධශ්‍රාවකයන්ට මෙලවදීමේ නිවන් ශාන්තිය මනසිං අදදකින්න බළලුවන්කමතියෙනවා. ව ාන්තයේ වලදන්න පුළුවන්කමතියෙනවා නිවනත්්දකින්න පුළුවන් තියනවා මේ මොහොතත් ඔබයි උත්තරේත රමරණයේ නිවන අත්දකින මොහොතත් පංහතුනි මේ බණහන මොහොතත්. මානසික නිවීමයි නිවන. ඒ උතුම් නිවන කරා ගමන් කරන්න පුළුවන් ඥානත් තියෙන බුද්ධිමත් භාවයක් තියෙන පුන්න මහිමඇත්තියෙන මනුස්්‍යයෝ බහුල වසයෙන් උපදින රට තමයි ශ්‍රී ලංකාව කියල කියන්නේ වර්තමාන.හනගේ රටේ උපදින්නේ නිවන්දකිින් ඉහළම පෙන් තියෙන මිනිස්සු. ඒ මිනිස්සු මැරුණට පස්සේ මිනිසුන්ගේ මළගෙදරයිගහන්නේ නිවන් සැපලැබේවා කියලා. මලකුණට මොනතරන්න ඉන්දාවදද. මලකුණ නිවන්දකින්න නැහැ. මලකන කලින් දැක්කනන් නිවන්දකින්නවා. ඒ නිසා මලකුණ කලින් දකිින්ට දක්ෂවෙෙන්්ඩෝ නොබ මැරිලා පෙට්ටීන්නවා කලින් දකිඩ පුළුවන්කම ලැබුණනා. අන්න නැවත මැරිලා පෙට්ටිවලින්ඩ මනාවෙන් නැති වෙන. ඒනම් අන්න කායගත අ සතිය වැඩින්න පටන්ගන්නවා. හනම් මේ කය කිසේ පරිහරණය කළ යුතුවිදකෙන ඥානය උපදිනවා. එහනම් මේ කයගැන දීලතිවිිච්ච වටිනාකම් මනසින් දුරවෙල යනවා. මේකය හරි වටිනෝ වටිනෝ කියලා මේ කයට ලොකු වටිනාකමත් දේලා මේකයි නිසා මිනී මරාගණ්ඩ ගිය බෙලි කපාගණඩ ිය කෙනෙකක් නසාගණ්ඩ ගියා හලල් කාගත්තා නොෙ කවාදබේද ඇති වුණා නොෙක් නොෙක්කාරෙන් පාපයන්හි අකුසලැන්හි නිරතවන මේ කුණුකය නිසා. එස මේ කයි අසාර භාවේ දැකලා කයි අත්හාර්ථය දැකලා, මේ කය කෙරහි චන්දය ආදරියය ප්‍රේමේ චන්දරාගේ උපදවන්න ඇැතුව. මේ කය මලකුණක් සේ පරිහරණය කරල්ලා. භයානක සසරෝකෙන් ඉතර වියයුතුයි කෙන ඥාණී උපදනු. එය මොහෝතප්පාසා වැඩි ඥානයම්බිසාක් එක මොහොතත්තිබිල නැතිවෙනකක් නෙවේ. නිසාකායගතව සතිය වඩන්ඩ, මදධ්‍යස් ා ගොයන් න මධ්‍යස්ථන වටන ොහොට අත් ්‍යන් න එහෙම දිගටන ගොයන් කා ඉන් නි සංසාරරි. දිගටන ගොයන් කා න් නි සංසාර සතරහති පටන කද කි ත්තේරු ග නැතු. ඒනිසා මේ කායකත සතිය ගනෙ කොහිවත් ගිහිල්ල පන්සලක ගිහිල්ල දැමේ බනහද්දි තර්ක කරන්න එපා කවරුවත් ැනුත්තේකද කරන්න කළනෑ ත ර ල න් හද. මෙතන ඕනම් බණ කිය්ඩත් පුළුවන් නොක කියන්ඩත් පුළුවන්. බණකිව්ුවත් නැතත් මේ බණහනු සාාාවකයෝ මේ සමාධී වඩන්නෙක ොහොමද කියෙලා ජනට මත් දන්න නොවුන්. එකට අමුතුවෙෙන්හයි පිහාරස්ථාන වලට ගිහිල්හරි ආරණන්න්‍ය වට ගිහිල් හරි. භාවන මධ්‍යස්ථාන වලට ගිහිල් හරි එහෙම කටයුතු කරන්න දෙයක් නැහැ. මොහොතත් පාසා මොහෝතත් පාසා වැඩින සමාධයක් කියලා දකිනො සමාධිය හනම් මේ ස්ාන ති. ඇංගේ වැඩින්නේ මමාධියයයි ඒ සමාධියයි ඒ නිවන් ශාන්තිය අදදකින එ නිරවාන සමාධියයි, නොහොත් ලෝකෝතර ආරි සමාධියයි, නොහොත් ලෝකෝතර ආනාාපාන සමාධියයයි මේ වැඩන්නේෙ පින්ංවතුනී. හොදේ කොප්පු කරන්නේ ම හුස් මක් හුස්මත් පාසා බන කියන නිසා. එනම් මාතුලත් වැඩිනේ සමාධය ඔබතුලත් අඩන්නේි සමාධිය. ලෝකෝත රානාපාන සති සමාධිය. මහා කුසල සමාධියයක් වඩලා පිංවතුනී, නිවනට පියවරකින්නෙවෙයි පිවර දහස් ගණනකින් කෝටි ගන්නකින් අපිළංවෙනවා. එහෙමයි බුද්ධ පුත්‍රාණන් වහන්ස වහන්සේ මේ කායගතා සතිය වැඩීම පිළිබඳව විශේෂෙන් පැහැදිලි කරන්නට ේදනා ඒස්සේම බුද්ධපුත්‍රාණන් වහන්ස ඉදිරි පියවරක් තැබූොත් පංච උපාදානස් කන්දය පිළිබඳ කතා බහේදි රූපංජීර්චි, මජ්ජානං නාමගොත්තං නජීරති යරමෙන් දක්වනවා. නාම ලෝකයේ පිළිබඳව බුද්ධදේශනාවයේ සඳහන්ල කුම ආකාරයකටද. නාම ලෝකයේ ගැන. ත්‍රිපිටගේ පු රාම සඳහන්ගෙන. නො එෙක් ආකාරෙන් නාම ධර්ම තුළින් ජනිතුන නාම ගැන. ඒ නොෙක් ආකාරෙන් ඇතුළත්වන නොෙක් ෝත්‍රල එකක් කාරී. ඒ උච්චත භාස්ථාපවතින අභිධර්මය තුළ විශේෂම සොවිසි පට්ටානය තුළ. සොයිසි පට්ටානේ තුළ විග්‍රහවින්නමේ නාම ලෝකය ගැනේ නාම ගැන? නාම සකස්්‍යෙන ආකාරයේ ගැන. යත්්‍යන්ත මහා ගැමුරු ධර්මය ගැන. ඉතින් තව නො එක් ආකාරීන් විස්තර වෙනවා. රූපංජීරතිී මච්චානන් නාම ගොත්තන් අචීරතී කෙන බුද්ධ වචනය තුළේ විස්තර වෙන්නෙ ගැඹූරටම ගිහාාම. එතනතියෙන්නේ පදකීපයක් වුණාට එතනතියෙන විශාල කතාවක් එහි තමයි නාම ලෝකය ගැන විග්‍රහ වෙන්නේ. නාමගොත්තන් අජීරතය නොදිරෙන නාම ගෝත්‍ර තුළ සටහන්ගෙන නාම ගැන. දසිංගලෙන් තෙරෙන්න්න තේරුම් ත්වත් නාම ෝක කියයන්නේ මොකක්ද කියලා. දැ මේ පෞතිනවද නැද්ද කියලා අංකිසි කෙනෙක් තර්ක විතර්ගයකට අවුත්. මේක තියෙනවා කියලා ගොහොමද අපේ ඔප්පු කරන්න ඒවගේ මේ මිය යන්නේ නැහැ කියලා ගොහොම ඔප්පු කරන්න. ඉගැන නාමලෝකයේ තියෙනවා නාම ලෝකයේ මියයන්නේ . නාමගොත්තන්න අජිරති. රූප ලෝකේතමයි මියයන්නේ. නාමලෝකයේ මියයන්නේ නැහැ නාමලෝකය සදාතනිකයි. කියලා කියන්න බපුළුවවා. එතකොට කවරහ ර්ක ොත් ේම සදාාධනිිකයි කියන්න බහනි සියල්ල අනිච්චයින නාම ලෝක කොම සසාධාතනිිකයි කියන්න කියලා තුොර අප පිටහන්න බලුවන් ොදන් ව අද නාම ලෝකෙ කවද වෙනකම් පවතිනවාද කියල. ලෝක සත්්‍යයාගේ අන්තිම වි්‍යානුසය තෘෂ්නාානුසේ පෞතිනකම් නාම ලෝකේ පවතිනවා හ නම් විශවේ ස ෝ සතුන්ගේ විජ්‍යා ෘ සන් හමදවසක දාට නාමලෝක නිරුද් තවරටත් තේ විංයාාන ලෝක පවත්තන්න්න විශ්වී විඤාන ලෝකයක්කේ විං්ඥාන ලෝකයක්ක්ව මොන්න තරු ගන්න මොකක්ත්දම පහැතුලි කරනන්දේ. එහනම් මේ කෙලවරක්ගෙනන අපට හිතාගන්න බේන හෙනම් වඩා හොදයි දැන් මෙහම ගමක බුදුරජාණහසගේ නමේ කවදයනකම් පවතිනවා එලහවත් මොකක් කියන්නට සදාාතන ක න කිය සසාර්තනක වෙලා ලෝක ඇතුලනි නාම ගෞත්තම අපගේ ලෝතුරු ාතිනාක සම්මාම්බධ පයන්හස නාමේ කවද වෙනතුර පවතිනවා. සධාතනික නාමයක් සධාතනිකයි ගන් ලෝකයේ සදාාතනික එහමන ලෝකයේ අම් සි කොට සක්තියෙන් ඕන සධාතනනික. රූප ලෝකය සදාාතනික නහැ රූප ලෝකයේ මරණයෙන් කෙලවර වෙනවා රූපන් චීරිතී චාන නාම ලෝකයේ සධාතනිකයි. එන නාම ලෝකය සධාතනිකයි කොහොම දෙක ඔප්පු කරන්නේ ඔන්න බලා නාම ලෝක පවතිනවාය නාම ලෝකයේ සදාාතනිකයි එකල ඔප්පු කර්ඩ ෝු කොම දෙක ඔප්පු කරන්න වන්න මෙහෙමයි. ැ අප ඇස් දෙකටම පේනවා ඇස් දෙකටම පේනවා බෞතික ලෝකයක් බෞතික ලෝකයක් පේනවා අපට ශරීරයක් පේනවා ශරීරයක්ත්ක සම්බන්ධ වෙච්ච රූප සෞද්ධ ගන්ධරස ස් පර්සහොම ලෝකයක් පේනවා ඇකනනාශේරයියෝ ශරීයන පත්ක බද්ධ වෙච්ච රප සබ්ද ගන්දරස ස් පර්ස මෙහෙම ලෝකයක්ේන බෞතික ලෝකයා ශරීරයක් ෂහ ශරයේ ජීවත් කරන භෞතික ෝකයක් පේනවා ගාහ කොල රාධ තාරක මහල් පලතුර ක්කොම් ජලාස මෙහැම දෙම අන භෞතික ලෝකයක් පේනු භෞතිකව බෞතික කිව්වේ මහාභූතයන්ගෙන් සකස්වෙේච්චව. මහාභූතකිවේ පටව ආපෝතේජෝවායෝ. භෞතික විතරයිත තියන්නේ නෑ බෝත විතරයිත තියෙන්නේ නෑ රසායනත් තියන වර්ණගන්දර සෝජ. එනම් බෝතසාහ රසායන කියන කොටස් දෙකින්. නැත්තං මහාභූත හතරයෙන් සහ උපාදායරූපා හතරෙන් අටෙන් සකශච්ච ලෝකයක් වේන උතුජ පධර්ථය තුළ ආර්ජ්‍ය පදාාර්තය තුළ පේණඩ තියවා ලෝකයා ඇහැට පේන එකක්. අන්න පධාර්ත ෝකය මෙන්න බෞතික ලෝකය දැම් මේ බෞතික ලෝකයේ විතරයිද මේ ලෝකි තියෙන්නේ. නෑ තවක්තියනව ලෝකය මොකද සංකල්ප ලෝකයා. අන්න සංකල්ප ලෝකයයක් තියනො මොකද සංකල්ප ලෝකය කිව්වේ. යම් ජනසමාජයක් ගත්තාම ඒ ජනසමාජයේ ජීවත්ච්ච මිනිස්සුන්ගේ දැනුම් ආකල්ප සංකල්ප, අදහස් උදහස් ඒවිනිසු ගවේශණය කරල සොයාගත සෑම තොරතුරක්ම දැනුමක්ම අන්නර ඔවුන්ගේ සංකල්පීය ලෝකයේ තුළ. ද රටක්ගත්තොත් කියන ජනවිඤ්ඥානය කියලා. ජනවි්ඥානය තුළ පෞති නො සමාජයක් අත්තා ජනවිඤ්ඥානයක්ත් තියනවා. ජනවිඤ්ඥානය කියලා කියන්නේ රටේ මිනිස්සුන්ගේ චින්තාවේ එකතුවා. චින්ටනයන්ගේ එක්රාශී කරණයක්. ගැන නිසුගේ චින්තන ඒ රශය වනාාම තන බිහිවෙනවා ජනවිඤඥාන ඒ කහටත් ඇහැට පේන කදන හැන අන්නේ සංකල්පිය ලෝකය ඒ පවතිනවා කොම දෙ කොප්පු කරන්නේ ඒ ඔප්පු කරන්නේ මී ිස්සල්ලා ජවත ච මනිසුන්ගේ දැනම කොහෙත්තන නැත්ත කටර ගැනලාම් පොතපතේ තියන කියලා පොත්පතත් අතුරුදාං උනාාම් කොහෙත්වෙන් එනම් පොතපතත් අතුරුදාාන් වනාමත් ඒමීට ස්සල්ල මා පපො ජීවත ච් ෝ ජවතච ිනිසුන්ගේ දෙදවියන්ගේ ්‍රක්්මියන්ගේ අහ ස දහස ැනු ලෝකින් නැතිවලන්ේ පැහෙමවෙන්නේෙ නෑ. මේන නැවතාව්‍යනය කළලා සකරල බලන්න පුළුවගන්නේ මිනිස්සුන්ගේ චින්තනය තුළින් ගොඩිනැකිච්චේ අහස දහසඇතුේ සෑම නම නාම කොටසක්ම නාම ධර්ම තුලින් ජනිතවෙච්ේ නම සටහං. එහැම එකක්ම නොමියමින් මිය නොෑමින්ං පෞතර නිසා නැම්බලන්න මිස්සු ියක හිල්ලලා නමුත් තොන් ලියපු කාවි ගී තතාමත්තියෙන් දැර උක්කු රාලොන් නොමනමත්්‍ය විච්ච එක්තරා කවිියක් ඉදලා තියෙන හගේ පසන් ගෞතම මනින්දු බුදුුවී ශාසනයලොුව පැවතියේ එසාම්පත් ඇති අයත්‍යනවා මරවා සමගින්න් උරද වසන් ඇතිදා කරපු පින්මයි කැටුවයන්නේ පැහැදී උපන්දාසිට කරවභවනේ තවරක් වැඳත් කැලනිය කියලා මේ ගාතාව කියප කවිය දැන් නැහැමේ ලෝකයේ එට කවියතාම තියෙනවා. ඕ මිය ගියා නමුත් කවිය තියෙන. ඔය කවිය කවදයනකන් තියනවාද අපිට ඇන්ඩ බෑ කවදයනකන්තියනවා සධදාාත නිකයි. ඇයිඒ තවත් අසර කෝටි ප්‍රෝටි ගානක් කරරි හල්ලා බුදුරජාණ වහන්සේ නොකට අආවජ්‍යනය කරල බලන්ට හිතුනොත් බලන්න පුළුවන් ඇතකොටත් ඔයි කවිය මේ විශ්වීනාම ලෝක ඇතුලි තියනවා. දැන්ටකට ලංකාව මනිසුන්ගේ ජනවිීඥාණ ඇමරිකාය මිනිසුන්ගේ ජනවඤ්ඥානි. ඊළඟට පොරයා මිනිසුගේ ජනවිංඥාන චීන ජාන රුසි ඇහෝම ගත්තාව රෝක ටවාාතියෙන්. මේ හැමෝගෙම ජනවිඥානය අ තියනොහම ොඩ නැකිලා චින්තනාවකාසයක්. මේ චින්තනය තියෙන දක්ත ඒ ජනසමාජය තුළ පෞතනි සා තමයි ඒ ජන සමාජ මිනිස්සුන්ට චින්තනයක් දිගින්දිකට මානෝචින්තනය කියන එක පාත්තාගෙනනට බළුවන්ගන්න. ඒගැ එක මිනිස් පරම්පරවක් පැරුණහම එතනනි හැත්තන මිනිසන් චින්තනය පවතින නැත්තම් මිනිසුටික මලා හම මිනිසුන්ගේ චිින්තනයයක් දෙය එක්ක මී යනවන එතනින් හැපත්තට චින්තනයක් නැති මිනිස්සුටික ිවෙන්ඩෝ. එහෙම නොවී මානවු සිිෂ්ඨාචාරය ඉදිරියට යන්න ඇයි කියල බැලුවහම මෙන්න මේ චින්තනය දිගින් දෙකට පෞතින නිසා. කොහොමදේ චින්තනය පවතින්නේ ඒ සංකල්පය ලෝකයේ තුළ එඒ න්නම ලෝකයේ තුළ මේ චින්තනය දිගින්දිකට පෞතිනවා මිනිසු මැරුනට චිින්තනය මීයන නැහැ. එනිසා අතීතය මිනිස්සුහය ගත්ත දේවා දැනුම් පද්ධති පවා අදවන තුර ආරක්ෂා වෙලා තියෙනවා. ඔවිදේෙන් හරි මිනිසුන්ගේ චින්තනය තුළ ජියමානු චිින්තනය තුළ මේ දැනුම නොනැසී පෞතිනවා. මෙන්න මේ චින්තනය තුළ නොනෙසී පෞවතින මේ සංකල්පිතු ලෝකයට තමයි නාම ලෝකය කිය නේ විශ්වීය ඒ විශ්වීයි. විශ්වයේම දත්ත මේ නාම ලෝකය තුළ තියෙනවා. දැංහර මේ වෙනකට පුංචි උදදාහරණකටවත් ගන්න පුලුවන් ත්තම අන්තර්ජාලයකයෙන්. හැම රටකටමයිති දත්ත කොළ කැයක් තියනවා. නැතන් දත්ත ගුණුව අක්තියෙන වගේම හැම රටකට මයිති දත්ත ගොනුව අත්තියෙනවා. ඒ දත්තටගේ රට සීමාවේනවා. රටින් රට සම්බන්ධ වන ජාලයක් නොතිබුුණනං රටේතියන දත්ත රටයඇතුළට සීමාවයනවා. එතු රටවල් දෙසිය අත් තියෙනක් රටවල් දෙසය තුළ දැනුම් පද්ධති දෙසීයක් තියනවා. එකකටකා සම්වන්ධයති නිසා දැනුම හෝමාරුවීමක් නෑ. දැනු මෙහෙම්මම එක තැනකට වෙලා ඒකරාශී වෙලා තියනවා. හැබැයි තාක්ෂණය ඇවිල්ලමකුද කරී මේ ලෝගෙම තින මේ දැනුම් පදධති ටික එකට ඒකරාශී කරණය කළ. ජාලගත කරා අන්තර්ජාලය කිව්වා. දැම්මකද වෙන්නේ. මෙන්න මේ අන්තරජාලී කියන මේ ජාලියට ප්‍රවිස්්ටූනහම. අන්නරමුලු ෝකම තියෙන දැනුම් පද්ධති වලින් දැනුම ලබන්න බලුවන් කම තියෙනවා. අනවලන්ඩ. එතකොට කෞරය වෝත්තේම අන්තරජාලි තියෙන්නේ ලංකාය තොරුතුරුද. ඇමෙරිකාය තොරුතුරුද, එංගලන්තති තොරුතුරුද, ඉන්දියයාාව තොරුතුරුද කිය ලැහවොත්, ඒකට දෙන්න තියෙන උත්තරේ අන්තරජාලය තුළේ හැමරටකම තොරුතුරු තියෙනවා කියලා. දෙඒගෙන දෙඩවෙන උත්තර. ඒවාගේ දැම්මේ නාමලෝකය ගත්ත හම නාමලෝකය, කියන්නේ විශ්ව නාම ලෝකය හැදෙනකොට හැම රටකම හැම සමාජකම තින සංකල්පිත ලෝකයක්, සංකල්පියය ලෝකයක් චින්තර ලෝකයක්. මෙන්න මේ සංකල්පීය ලෝකටික සියල් ේකරාශී කරණය උනහම අන්න විශ්වනාම ලෝකය නිර්මාණය වෙනවා. එතකො ඒේකට මනුස ලෝකය, දිව්‍ය ලෝකය බ්‍රක්්ම ෝකය, ආදි මේේ සෑම ලෝකයක් ව සම්බන්ධ වෙනවා. එදොට මේසක්වල සහස්ස ලෝකදාාතුව, දීශහස්ස ලෝකදාාතුව, ත්‍රේශහස්ස මහා, මහා සහස ලෝකදාාතුව, නෝසියක් කෝටයා සක්වල විතරක් නෙවේ එත නිහැ පැච රසංඛ්‍යයා බුද්ධර්ක්ශේත්‍රතියනවා. ඒසියල්ලමත් මේ විශ්වනාම ලෝකට එකතුවයෙන. දැන් අන්තර්ජාලය කියන එක සීමා වනේ පෘතුවයට ඒ තාක්ෂණය තින දුරුවලකම නිසානි. ඔබ ඉතන්ඩක හදිසිවත් මේ සියයක් කෝටිය සක් කලේ මේ වගේ පෘතුවිතියනවා. අපේ පෘතිවිී වගේ පෘතුවිතියනවා. හතිසිවත් මේ අන්තර්ජාල කියන තාක්ෂණය අන්තර් විශ්වජාල කීන තාක්ෂණයට පරිිවර්තනි උුණනන්හගේ මොකෝ න්නේ. සියක් කෝටිය සක් කලේ අපේ සහස්ව ලෝකදාාතු ඇතුළේ සහස්සව ලෝකදාාතු ඇතුළේ චක්්‍රවාට දාහත්තියෙනවා මේ චක්්‍රාවාට දාහය මනුසලෝක දාහත්තියෙනවා. මෙ මනුසලෝකදාහම එකට තොරතුරු ජාලයක් වසෙන් ජාල ගත කරන තාක්ෂණයක් සහස්සව ලෝකධාතුව භාර මහා බ්‍රඥ්මයක් විසින් නිර්මාණය කරනු. කියල හිතමකු. ඔහු ඉඩවස එක ප්‍රවයිඩ වෙලා අතර්ාල පාත්තාගෙනන අපිට බිල්හෙම කඩනවා එම කියලා හිතමුකෝ එහම අන්තර්ජාල සම්න්ධය අතිබුණ නං එහම අතර් විශවජාල සම්බන්ධය ඇතිබුණ නං ඒමඒගැන්නේ සහස ලෝකධාතුව ඇතුළේ ලෝක දාහක් දාහක් එක්ක සහස්ව ලෝකධාතුව ඇතුළේ ලෝක දාහක් මේ අන්තර් විශ්වජාලයට එකතු වෙලා ඉන්නවා අපේ අන්තර්ජාල මේ අපේකදැ මේ ලෝක ඇතුලි විතරයින තින් සහස ලෝකධාතුව ඇතුලෙම තියෙන අන්තර්ජාලයක් මේ ගැන මේ කියන්නේ ඒමනොත්කවර යවෝත් මේම ප්‍රශ්ටයක්ක් ඔය අන්තර් වි්හජාලි තියෙන්නේ අපේ ලෝකෙ තොරතුරු විත රයිද කියලා වැඩදිි ප්‍රශ්නයන් දැන්ඒ හන්න පුළුවවා මමුකද අන්තර්ජාලි කියෙන එක මේ පෘතිවයට විතරක් සීම ච්චේකක් තුර දැංකකාආතාරරි ප්‍රශ්න කියන්න පොළවා දැන් මේ අන්තර්ජාලී කියන විශ්වජාලය ඇතුළි තියෙන්නේ අපේ ලෝකෙ තොරතුරු විතරයි කියලා ඒකස එකක හැර සැක්හර කියන්න පුලලා අපේ ෝක ොරතුර විතර ඉතාමතුර තියෙන බොරු නාඩක පිටසක් කොල ගැන කියනවා බොරු කතාම හි මෙව තියෙන්නේ. අපේ ලෝකෙ තොරතුරු තමයි මේ තියෙන්නේ විශේෂයෙන් කියල කියන්න පොළවා අර ඕන ඉති ඒව ත්ති පුංචේ පුංචි දෙයක් කියම තින් පොඩ්ඩක් ති අඟහරු ඔය ආදියෝයි වටේ පිටේන්න එ අම්කරපු රහගෙනත් විස්තර පොඩ්ඩක් දන්න. හැබැ වැඩියම ති මේ ෝගැෙන විස්තර මේ අන්තරජාලය තුළ ප්‍රධානසේන්තියන ෘත්්වේ ගැන. හැබැයි විස්වජාලයයක් වුණානම්ක දහසක් චක්‍රවාට සහස්ස ලෝක ධාත්වීම චක්‍රාවාට මේකට දායක වෙලා තිබුණා නම් මේ විශජාලයට, ඒනම් අපි ගෑන්ඩ බෑ අපේ පෘති විස්තර වි ත්‍රඥණ විටයෙන්නේ අපේ වගේම තව පෘතිවී දහසක විස්තරතියෙන. ඒ නම් මේ විශසජාලි. ඒනම් පංගතුනි ඔය අන්තර්ජාලියයේ දැංගවිතයන්නේ ඔයු වගේ කී ගුණියක බලයක් දෙහනම්. ඒනන් තොරතුරු හොයන සැනින්ගේ නාන ප්‍රකාර දත්තාපට ඉවරයක් නැති දත්තක බඩාවක්. ඒන අන්න බලන්ඩ සහස්ව ලෝක ධාත්තුවියම තිය ලෝකවල ජාලයක් කැතිවනොත් එතකොට එනම් පැහැදිලි ඒ ජාලය තුළ ඒ ශහස්ස්‍ය ලෝක ධාත්තුවයම දත්ත දිික තියෙනවා කියලා. ඒවගේ පිංගතුනිි ඒ ඇවිල්ලා රූපලෝකයේ තුළ හටගත්ත තොරුතුරු ජාලයේ එතමයි අන්තර් ජාලය ගයන්. නමු නාම ලෝකයේ තුළ හටගත්ත තොරතුර ජාලයක් තියෙනවා මේ තමයි මේ නාම ලෝකයේ තොරතුරු ටඩ ොරතුර ායේ නම ලෝකයේම ගැනේ තොරතුර ජාලයමයි. ඒ නො පෙෙනන ලෝක තුළ හටගත්ත තොරුතුර ජාල නම ලක. එතකොට මේ නාම ලෝකයේ තුළට මේ දත්ත එකතු වෙන්නේ. අන්නර අනිදර්වන විඤ්ඥාන තුලින්. එටට මේ විං්ඥාන වලට අනිදර්ශන විං්ඥාන තුලින් නැගෙනද නාම කියන දත්ත ටික. මේ දේශ සීමාවලින් සීමවෙනි නෑ. ඒ දේශසීම මෝදුසීමා ඒවා දාල වෙනි බෞතිකේට. ඒ අදාළවෙනි පධාර්ථයට පධාර්ථය තුළ තමයි බෞතික සීමා දේශ සීම ඒ මෙව තියෙන එනිසා තමයි මේ ලංකා මේ ඇමරිකාව එහම එහෙම බි දෙෙන්නේ. එනිසා තමයි දත්ත ඒ විදිට සීමාවෙන්න්නේ බෞතික සීමාවල්ලද සාවෙන් බෞතික සීමාවලදී එදත් අතර විබේදනයක් ඇති වෙනවා නමුත්තර නාම ලෝකයේ තුළ අනිදර්සන ලෝකයේ තුළ එහෙම විෂමතානය විෂමතා කල ජාතියයක් නක ඇතුළි එතකොට දේශසමා කල ජාතියක් නෑ එක ඇතුළි. ඉනිසා අතමයි බලන්ඩ මේ ගැඹරු දෙයක්. ඉනිසාතයි මේ වෙනකොට මේ වෙනොට මෙන්න මේ කියන මේ නාම ලෝකය තුළ මේ දත්ත විසරණය වනහම එකට දේශසීමා එහෙමට භූමිසීමමාමකුත් නැතුවයක් ගිියාම මේ දත්ත විසරණ වෙච්ච ලෝකය ඇතුළේ සියලො මිනිසන්ගේ චින්තාවකා සමානුවයිනවා. ඒ අතමයි මේ අන්තර මෙන්න මේ ගෝලිය කරනය කියන මේ ක්‍රමය ඇතුළේ මේ ලෝකෙම විිනිස්සුන්ගේ චින්තනය ඒ ආත්මික වීගෙන යන්නේ ඒක වෙදැන් ගත්තාහම දැන් ඔබට පේනු ඇති ලෝකෙම තියෙන්න්නේ බටහිර චින්තාවක් මිනිස්සු තුළ බටහිර චින්තාව බටහිර චිතාවත් තමයි ලෝකය තුළ මේ වෙනකොට මේ පවතිෙන්නේ හැම රටකම හැම රටකම ඒක උනේ කොහොමද කියලා බැලුවහාම මේ අන්තර්ජාලය කියන අන්තර්ජාල මාධ්‍ය සහ තව මේ ජාත්‍යන්තර මාධ්‍යතියන ජනමාධ්‍ය මෙන්න මේව ඇතුළෙයි. මේ ජනමාධ්‍යසාහ මේ අන්තර්ජාල මාධ්‍යෝස්සේ මේ ලෝකමාධ්‍ය ජාත්‍යන්ත්‍ර මාධ්‍යඔස්සේ මෙෝ මෙහෙයෝපු පිරිස්. මේවාමිහෙෝපපු බලය තිබුණේ බටහිර රටවල්වලට. ඒ බටහිර රටවල්වල මිනිස්සු තමයි මේ මාධ්‍ය මෙහැයව වේ. ඔන්ගේ චින්තාව තමයි මේ මාධ්‍යෝසය විසරණය කළින්. එතකටේ ඔන්ගේ චින්තාව අන්තර ජාලයේ කියන දත්ත ජලේ ස්සේ ළු ෝක මුළු ලෝකෙම ජන සමාජවලට ළඟාාවන. ඊවසමකද වන, මුළු ලෝකෙ මිනිසු එක්කම විදිියකට හිතන පතන මිනිස කොට්ටාසයක් බට පත් වනා. ඒක තමයි රකවේ ළු ලෝකේම එකම ගම්මානයක් න ම් පවලක් ෙනවා කියලා. එකම ගමක්කුණට මන්නනෑ ෝකෙම එකම පවුලක් කුණට මක් නෑ ෝකේ වෙනනසින් නැති. ඒ ගම ඒ පවුල වෙනසන නාස්තිිකාරයවුන්ගේ ගමක් නං ඒක නාස්තිිකාට පවුලක් නං ඒක මොකට දේ ගමේ පවුල් එබඳ ගමක් එබඳ පවුලක් එක වෙනසීල යනවා එනිසා ලෝකටම දත්ත ගමන් කරට ගමක් නෑහ හැබැ ගමන් කරන්නේ මුොුණදත්වද ගෙලබල ඕ. නිසා මාරිිය ඔන්ව න්තර්ජාලය කියන තොර්තුරුජාලයේ නිසාත් ඔබට පේනු ඇති දත්ත විසරණය වෙන කන නාම විසරණය වෙනවා. එතකටේ දත්තයේ නාම අදහස්ව විසරණය උනහම මේ ලෝකේ තුළ ඒවා ලබන්න පුළුවන් හැකියාවතියෙනවා. එතන තියෙන්නේ පධාර්ථයේ තොර්තුරුජාලයක් අන්තර්ජාලය. නමුත් විශ්ෂතොර්තුරු ජාලයක්ත්තිේෙනවා නාම ලෝකය. පධාර්ථයේ දත්තටික ලබඩනම් අපිට එකට අවශගන පධාර්ථමය උපකරණ ටිකක් වඕන පිට. යඋපකනටික ලැබුණාම තමයි අන්තර්ජාලය කෙනෙට සම්බන්ධ වෙලා මේ පධාර්තය තුළ ගැප් කරලා තිය දත්ත ටික ලබන්න පුලුවන් කකමතින්. නමු තීට එයාගිය මේ විශ්වේම දත්තටික. දැන් අරවිදියට ලෝකවල්ල දත්ත ජන සමාජයතින ජනවිංඥාන එකතුවෙලා ලෝක ජනවිඥානයයක් පොට ැගෙන.ඉස ෝක ජනවිඤ්ාය එකතු වෙලා ලෝකධාතු විඤ්ඥානයක් ලෝකධාතු ජන විඥානයක් හැදන සහස ලෝකධාතු ඤ්ඥාපන සූත්‍රයේ. අන්න බුදුපිය අන්හසප පෙන්ව අන්නේ ගැන්. මේ විදියට ගට්ටහාම දැන් මේ විදියට දැන් විඤ්ඥානයක් හකස්වෙනවා කොමද දැන් සහස ලෝකාතු ලට දී සහස ලෝකධාතු ලට ත්‍රී සහස මහා ලෝකධාතුව. මහා සහස ලෝකධාතුවයම ජීවත්වන සියලමොලෝ සතුන්ගේ චෙන්තාව සංකල්පේක රාශය වෙලා විඤ්ඥායක් ගොඩනගෙනවා සංකල්පිති විඤ්ඥානයක් සංකල්පිය ලෝකයා එක තමයි මහාසාස්ස ලෝක ධාතුවයම විඤ්ඥානය. විඤඥානේගහ මේක රිස්කන්දවට ඇති විඤ්ඥානයක් වසිංගන්නපා නාම සකස්සෙලා තින නාම සංකල්පිත ලෝකයේ දැම්ම ගවබින් ඇවුවෝත් ඔබ අනිවාරයෙන් පිළිගන්නවනි සංකල්ප ලෝකයක් තියෙනවාකිර ලෝකෙ. ඒක ඇතුළේ තමයි අර දැන් අපිපදදු නාම පුංජි ගාධ්‍යාච්චල සී අපිට කතන්දර කියල දුන්න. ඒඔක්කම තින්ටයට සංකල්පිත ෝකය තුළ. හ ගේ ංකල්ප ෝක කිය වි ායද යෙ. එහම නැ ං ූපය අද වේදනාවද සංඥාව ංකායද වි ඥාය ස් ා පන ත්ද කියල. එහම ක කියලට වැටහ වන්. ර ං න ොහ ංකල්පති ෝක ෙ කියල ො ක් . එ ට ං ෝක තියන මනිස්සුන් මන සැ තුල කියලා. නැ මිනි ල පොත් පත් ල කියලා. ං හන ප්‍රස්ථයයක් ෝක ලම් ොත් පත් ිනිසු. ඒ සංකල්පිත ෝකට අයිතිව සියලු මනවේ ඒ සංකපි ලෝකටයිටය කියෙන දත්වට අයිටය කියෙන මනිසුටික මැල්ල ගේයාම එනගේ දත්වටි කතුරු දහන්ඩි ප. පොතුත් නැහැ පොද්ලියපු මිනිසුත් නැහැද. එ ඕනන්නේ හිතපු කියපු ඔක්කමටික විනාස්සෙන්න්ිපේ සතවර්ස ගානක් යැනකොට වසර දහස්ගානක් යනකොට එහෙම වෙන්නේ නෑ. ඒන ඒ දත්වටික තියෙනවා මේ විශ්වී. අන්නන්නේ විෙන මුල විශවය දැන් ටක කොහෙ ය දැ. Facebookaceස් එක තිනවා හරුමාණනිස් ක කියර මනුසේට්. හරුමානිස් ගොයි මහත්්‍යයායට ෆස්බක් එක තියනවා. උන්දයි ෆේස්බු එක ඉන්නකොට ක් ගාල පණටි කියයනවා. තැන් ෆස් ක තියන හරුමානිස්ක කෙ ස්සන්ට පොට්ුව එකක් හෙමදාල අමුඩක් හමදහල නො දැල්ල කරේතියාගෙන ෆේස් එකගේ දැන් හරුමානිස් මැරිලා හරුමානිස්ගේ ෆස්බු එක තියනවා. කෞුරවාරයානවා මේ හරුමානිස් මැරිලා හරුමානිසිකගේ ්‍රෆයිල් පික්්ච එක තියන මඩියක් ාගන්න බොට ඒ එක කොහෙදතිෙන් උද මැල්ලනිද. උන්දගේ ෆේස් බුක්ක් කොහෙත්තන්. ඒ කොහරරි තියන අපි දන්න ක හිත්තයනගේ ැමි දැම්මේ තාක්ෂණි දන්නය දන්න කොහෙතුය ඇමෙරිකා සෑවරක තියෙන්නේ අන්නේ සැවරරිකේ තමයි හරුමානිික අමඩි හපු ොට එක තිෙන කියෙලා. අන්නේ මෝයා ගන්න පුළුව. හරුමාණ සම්බන්ධී. එතකොට අනබලන්ඩකු මිනය මැරුුණට. ිනි සම්බන්ධ දක්කටික මැල්ලනැහැනි. පදාාතය තුළ ටිකා ආරක්ෂාවවෙලා තියනවා. අර සංකල්පිත ලෝකයේ තුළ තින අනි දසන දත්ත කොහෙත්තියෙන. අන්නන්නේඒක ොත්තර ඇත්තාව ඇ එෙන්ඩ බෙරි. ඇයිඒ විච්චර විශ්වඥානයක් අපට කොයින්ද. බුදුරජාණන් වහසට තියනවා. ඉතින් උන්හසතම පෙන්වාදූේ විශ්වී විඥානමයේ ස්භාවයක් විඤ්ඥානයක් වුවට ආරම්මණ විජාන ලක්ඛනං ජානාතයේති විඤ්ඥාණන් කියන අර්ථෙන් එ වයි. නමන ජාන ලක්කන ිත්තන්ක නර්ත නෙවේ. ඒ විඤ්ඥාන තුළින් ගොඩ නැගුණු නාම කියන. දත්ත 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 නාම කියන්න. අන්නේ දත්ත තොරුතොරු නාම කියන්න. තොරතුරු නාම කිය සුද්ද සිංහලින් ඉන් ්‍රර්මේශන් කියන්නනවේ අන්න නාම කියන්න. මෙන්න මේ තොරුතුරු ලෝකයකය කියන්න විශ්වීය. මෙන්න මේ නාම ලෝකමියයන එකන්නෙවේ මේ තියනවා එකක හැම දෑම තියන මේ එක වෙලලා විශ්වීයයි. බදක්ෂේ්‍රයදක හස වි ්‍යාන ලෝකදතාාතු සූත්‍රය. එකති පෙන්න්න ඇතුන්නේ බුදුරාන් වහන්සගෙනට දැනගන්න පුලන් සීමාවනමේ දැනගන්න ක්‍රියාත්ම කන්න පුළුවන් සීමාවයි මහා ශාස ලෝකදාාතුව සියයක් කෝටයක් සක්වල කියකි. වේෙන ඊටක් එයාහා උන්වහන්සට දැනගන්න පුළුවන් තැනගත්තා කියලා. සීමාවක් නැතුූ දැනගත්ත කියලා ේරුමක් නෑමකද පේටවෙන්න පුළුවන් සීමමාවත්තියනෝ තමන් වහන්සේ ජීවත්තන කාලය තුළ. තමන් වහන්සේගේ අ අපපමණ. අප මේ ශක්තියත් එක්ක කොහොව කටයුතු කළත් මේ කාලය අවකාසය තුළ බුදුරජාණන් වහන්සේ කියන ඒ මහෝත්තමයටයිති කාලයක් ගෙවිලයන්නවා. ඒ නිසා තමයි සීමාවක්ති වුණ නැත්තං දැනීම අසීම අන්තිකයි. දැනීමට සීමාවක් පන්න වඩ බෑ. මකද විශ්වනාමලෝකය අසීමමාන්තිකයි මුළු විශ්වනාමලෝකයම විස්් පර්ස කිරීමේ හැක අාව තියෙන උත්තමයාටයි ලොතුරු ක්ශාන්තිනායක සම්මා සම්බුදුධපාණන් වහන්ස කියය. සර්ු අඥ වෙන්නේ විශ්වයම දැනගත්ත වෙන්න උන්වහන්සේ. වෙන කාටවත් දෑ වැඩේ කරන්න. එන විශවනාම ලෝකෙම උන්වහසේ ස්පර්ස කරනවා. ඒක වේ විශ්වය සෑම තොර තුරක්ම උන්වහන්සේ දන්නවා කියනෙකයි ඒක තේරුම පින්ගතුන. විශ්වය සෑම තොර තුරක්ම දන්නවා ලෞතුරුබුදුපියන් වහන්සේ එන නාම ෝකය කියනෙ තොරතුරු ලෝකයේ කියන එක තා විදිියකට. මේ සෑම සත්්‍යයක් සම්බන්ධයම මෙතෙක් මේ කාලවකාසිය ඇතුළේ ජනයවෙච්ච සෑම තොරතුරක්ම තියෙනවා. විශෂ්නාම ලෝකයේ. එන අන්න සංකල්පි ලෝකය අඇති වන්නන්නේ තේ නාම ලෝකටම. එන සංකල්පිත ලෝක කියනන්නේ කොපට ටහහිනවන් මිනිස්සුමන්නට මිනිසුන්ගේ අදහ සංකල්ප මැරෙන්න්නන්නේෑනි නිසා ඒව පෞතිවානීමේ ලෝකය තුළි. අන්න සංකල්පිත ලෝකය පෞති නවා. එන සංකල්පි ලෝකයයක් නාම ලෝකයටටම ඇති නාම ලකීමම වභාව තමයි සංකල්පිත ලෝක කිය. එතකොට පංව තුනි ඔන්න හෙන නාම ලෝකයේ තියෙනවා කියලලා ඔප්පු කරන්න බළුවන්. මොකද නාම ලෝකෙන් නොතිපුනානා මානෝ සිිෂ්ඨාචාරයයක් කවදාවත් අවතිඉන්න බෑ මොකද රූප මැල්ල යනවනි නාමත් මැඩල ගියානං එක නේ මේ ජන සමාජයක ඉපදිච්ච දැනුමත් මිය ගයාානම් මිනිසුත් එක්කම එහෙනම් කවදාවත් දැනුම කියනක ජන සමාජ ිතුරුවෙන්න්නේ නෑ මිනිසු පැරටිනිසුන්ගේ දැනු මිය කියනෑ ඇබෑර ලංකායි මිනිසු කණ්ඩෑමක් හිටිය අතතේඒක විදිහට මුස්්ටි දරාගෙනනට පොයි මුස්්ටිත් එක්ක මියයනවා අතීතේ දැනුම. මොකද මිනිස්වේ දැනුම ටිකටි නොදීන්දලා ටිකටිටිට ස්ටිත්තයයාග ද දල න්දල අන්තිපට අන්තිිට අන්තිම තුරදග ග න්න ඒත්තේ දැනුම මියගියානෙවෙයි අතුරුදහන් වෙලාගියා මිස විතරයි. සමාධිකින් ආව්‍යනය කරල් ෙලුව තාපහෝ ඔන්නන්ගේ නාම ලෝකිටින දත්තටික ලබන්න පුළුවන් හැකියාව තියනවා. අන්නේ නම් තොරොතුරු තොරුතුරු තමයි මේ නාම කියන්න. එනන් විශ්ව නාම ලෝකේ ගැන විශ්ව තොරතුරු ලක විශ්වේම තොරතුරු මේ විජට ගබඩා වෙලා තියෙනවා දැන් ඔපටමයක ංචි උදදාහ නෑත පදාාත්්‍යය තුොතින අන්තරජාල. අන්තරජාි ොර ෝකේ තොරතුර ගඩා වෙලා තියෙනනවාගේ. ඒ සනිදස්සනයි අනිදස්සන දත්ව සමූහය අනිදශසන දත්ත විශ්වේම දත්තටික ඔයිවිදියට විශ්වාවකාසි ගබඩා වෙලා තියෙ. ශ්වාකාසු එකතයි නාමලෝක කියන්න එන එක පැහැදිලන එක තියෙනවා කියලා. පේක ඇවිල්ලා මියන්නේ නැහැ. යනතන් එක සධාතනකයි කියලා තොප්පු කරන්න පොළුවන්. නාමලෝක පවතිනවා කියලා තොප්පු කරන්න පුළුවන් නාමලෝකෙ සදාාතනකයි කියල තොප්පු කන්න පුලුවන්.කොකමට ස දාාතනකයි කිය නාමලෝකයේ ජනයවෙෙන් හැම තිස්සම නාමලෝක ත්ත පවතින්නේ තොරතුරු පවතින්නේ. විඤ්ඥාන පෞතින තුරු ශ්වේ. විඤ්ඥාන නැත්තං දත්ත, තුරක්වෙන්නේ නැතවදරට කාටව දැන් මිනිහෙක් මැරිජච තැනක ටීක ප්‍රයෞෘ්තියන වැඩක්තියුවේ. එම ජීවත්තල ඉන්න කන්තම කොන්මටි කරක ටිය බලාගෙන. දැන් මැරල් ඉන්නවා හලි මැදමෙන්ේ මමාධක අත්තියන් දැන් එම දැම බැලවන ප්‍රවට්ටි ඔන්න බලහන්කිේ ඇතත් දාලාලතියනවා සහලිමැදදි ේ එක එම දෑ මක බැලවා මිනි මරගෙන හරි ගෙදරම සුත් එෙක් ප්‍රවෘ්ි බැල්ි නත නිද න කියලා දැන් නිින්ද ගිහිල්ල තියන්නේෙ හොඳට ැ ලිමඇ ව ොන්න දැන් හොදර නිදාගන ප්‍රෘතිික බලංකිල දාලාතතියන්න දැ වැක්ත්න තොරතුර එන වි්ඥානය නිරෝධ වනාට පස්සේ තොරතුරෝලින් වැඩක් නෑන විශ්වේ සියලුම විඤ්ඥාන නිරෝධ වනොත් එදාට තොරතුරු කියල ජාතියක් ආහි තුරවෙනි නෑ නිසන් නාම ලෝකයේ නිරෝධ එදාට ඒනම් විශ්වය අවසාන විඤ්ඥාණයන් නිරෝධ වන්ඩෝනයකට විශ්වේගන්න මේ අපේ ලංකාව නෙමේ ලංකාව ඇතුළත්න ෝකට ලෝකේ තුළත් වෙන හස ලෝකධාතුවට සාස ලෝකධාතුව ඇතුළත් වෙනවා මහාසාාස ලෝකධාතුවට මහාසාාස ලෝකධාතුව ඇත් ඇතුළත් වෙන අනන්තාව කාශයට. අනන්තාව කාශේතුට අසංඛ්‍යයක් බුද්ධක් ෂේත්‍ර පවතින. අසංක්‍ය බුද්ධක් ෂේත්‍ර ගැන මේ වගේ මි බිලියනයක් චක්‍රාවාට බිලියනයක් චක්‍රවාට නොහොත් කෝටිසීයක් සක්වල අනන්තයක් පවතින. අසංඛයක් පවදතිීන. ඒනන්ගේ මුළු විශ්වේම පවතින දත්ව තමයි මේ නාමලෝකෙ පවතින් ඒනම් යම් දවසක මේ නාමලෝකෙ සදහටම අවසං වෙන්ඩනං මුළු විශ්වේම සවියලම විඥා නිරෝධ වෙන්ඩෝ කවදාද හෙම දවසක් කෙල වෙන්නේ කියලා සිතාගත්ත හැකි සාමතය මේ විශ්වය පාලවෙන්න න බුදුරජාණ වහන්සේ හැර උන්වහන්සකගේ ප්‍රශ්යහුවත් උන්හස උත්තර දෙන්න මකදහෙම දවසක් උදාවනි නැතිනිසා. එහෙම දවසක් ක අවදාවත් එන්නේ නෑ ඉගැන සියලුම විං්ඥාන නිරෝධවෙච්ච දවසා. මුළු විශ්වම දින් තු එහෙම දෙයක් නිකන් තර්ක කරන්න පුළුවන් කාටහරි මෝඩේ තර්ග කරට වැඩන්න ඇමකොත් දන්නවාද. එහෙම සියලමු විඤඥාන නිරෝධවෙච්ච දසක් එන දවසක් ගැන හිතාගණ්ඩුවත් අනුමානකින්ව දුපකල්පනකින්වත් කියන්න පුළුවන් සමතෙක් විශ්වනෑ මෙන මෙච්චර කාලාවකාසයක් ගහමයි මේ විශය කෙලවර වෙන්නගේ හෙම කියන්න බෑ කාටවත් එහෙම එකක්න්න නෑඇත්තටම ඇත්තම කතා ඇතුලේ විශ්වය කලවරක් එහෙම පනවඩ බෑ. ඒනම් නාමලෝකයේ සදාාතනිකයි. ඒකවේ ඒනම් කවදාද මේ සංකල්ප ලෝකයේ මිය යන්නේ කිය හුවත්මකක් කියන්නද එසංකල්ප ලෝකයේ කිසිදා මිය යන්නේ නැත කියලා. නාමුකොත් අ නජීරති හනං අන්න නාමලෝකය කියන්නේ අන්න හනම් අන්නේ තොරතුරු ලෝකයයි හනං අදේ තොරතුර ලෝකය කියනෙ ඔබ දකිනවා අන්තරජාලය ඔස්සේ. නමුත් ඒටඒහාගිය විශ්වතොරතුරු ලෝකය ගැනයි බුදුරජාන් වහසේ මේ දේශනා කරන්න. අර කෞද හිටිය ලෝක විද්‍යාඥය කවරුහරි මේ විශ්වය ගම්මානය ගැන ගම්මානය ගැන කියපු මේ මනු සේහිටිය ලෝකෙ සන්නවේදකයක් කියලා සන්වේදන විද්‍යාඥය කියලා. ඔහු විශ්ව ගම්මානය ගැනකිව්වා ඉරවාස ලංකා හිටය තවත්තු විද්‍යාඥය හත්සෙක්ලාාක්කහෙම. එතුමකි වවා මේ විශ්ව පවුලක් ගැන මේ හැමෝම දැක්කේ මේ ලෝක තොරතුරු ජාලයක් ගැන ලෝකයේ තොරතුරු ජාලයක් ගැන ඔන් කිසි දවසක ඔුන්ගේ තුන් හිතකවත් ඔන්ගේ හත්මුදු පරම්පරාවකක් ගෙවල් තුන් එතක අත් තිබුණු අදහසක් නෙවේ විශ්ව තොරතුර ජාලයක් ගැන විශ් තොරතුරු ලෝකයක් ගැන නමුත් බුදුරජාණන්හසේ වෙනනකටත් දේශනා කරලා තිෙන්. මොකද විශ් තොරතුර ලෝකයේ විශ්වතොරතුරු ජාලය ගැන නමුත් ඒ පෙේද අන්තන් ඔන්නහම එකක්කිව ූහම මේ මිනිස්සු. මෙම තනන් ලෝක නවීන අ දහසු නවීන සියවස අප පුදදුම දියුණ වෙලා ඉන්නෙදහ. බල අ්ඩොක අපි විද්‍යාඥෝ කියේපුවා හවල් සීවවාසේ ද විද්‍යායක්ඥ මෙහෙමකක්කිවවා තව ච්චර වසර ගාන කනකොට අපේ මිනිසු වෙන්න්නහු ොරතුරු ජාලයක් හදනවා කිවවා ල් ලෝකම එකම ගම්මානයයක් වෙනවකිවවා. තවත් එයාහා ගේ ට තොඩා හලක විද්‍යාඥය පහලකි වෙනටෑ ඒ ගම්මානයන්නේ බොල මුළු ලෝකෙම පවලක් ෙනනවාකි කිය. ඉන්න බරඩකු කොච්චර ගැමුරු අදහස්ද කොච්චර විද්‍යාත්මකයිද කොච්චර විද්‍යාත්මක අදහස්ද කොච්චරලොකු විද්‍යාවත්ද මේක කියල තමයි උගන්න නිස්කොලය ඇතුළින් නමුත් ඊට වසර දෙදාහ හයිසයකටත් ඉස්සෙල්ලා බුදුරජාන් වහසේ නම්මු විශ්ව මහා ශාස්ෘතුම අන්හන්සේ මේ ලෝකයක තින තොරතුරජාලයයක් ගැනීමේ විශ්ව තොරොතුරු ජාලයක් ගැන දේශනා කරනවා නාම ලෝකයේ ගැන. ඒ විතරක් නෙවෙේ ඒ නාම ලෝකයගෙන උන්හසේ දේශනා කරන්නේ නිකන්නික රන්නේ මේ ආාවට ග්‍යාට නෙවෙේ. ඒ නාමලෝකය උන්හන්සේ විසින්ම අධදැකළ විස්්පර්ස කරලා ඒ නාමලෝකයේ තුළ තියෙන දක්ත තමයි උන්න්නහන්ස දේශනා කරන්නේ ලෝකයේ සභාය වසෙන්. එකට බුදුපියාන් වහන්සේ තමයි මේ විශ්වියම දැක්කේ. එතට බුදුරජාණන් වහන්සේ මුළු විශ්වයක් ගැන දේශනා කරනවා. විශ්ව තොර්තුරු ජාලයක් ගැන දේශනා කරනවා. ශ්ව ධර්මයක් ගැන දේශනා කරනවා විශ්ව විද්‍යාවක් ගැන දේශනා කරනවා විශ්ව සැපයක් ගැන දේශනා කරනවා විිනිස්සූ ලෝක විද්‍යාවක් කල්ලගෙන ලෝක සැපයක් ගැන කතාර කර ලෝක විද්‍යාක්මි වල්ලගෙන දරු තමන්ගේ දරුමල්ලන්ට උන් ගැ නඋගන්නනුගන්න අවිද්‍යාවේ විද්‍යාවෙන් අවිද්‍යාවටයනොලංකා මිනිස්සු. විද්‍යාවෙන් අවිද්‍යාවට යන ගමන් කියනවා අපි විද්‍යාව ගෙන ගන්නවා කියලා. ඉපදුනේම විද්‍යාව ලබන්ඩ විද්‍යා උදපාදිවෙන්ඩ ඒ පැත්තකින් තියලා අර අමන මනුස්සයන්ගේ අමන අවිද්‍යාාව පසේ යනක මං කියනවා අපි විද්‍යවිගෙනගන්නවා අපි හරි විද්‍යාත්මකයි අපි විද්‍යාත්මක හිත විද්‍යයට හිතමු කියලා මොකත් දෙතන තින විද්‍යාව පින් වතුට එතන තින අවිද්‍යාව නොදන්නකම් උදු මේ කියන්න ඉතින් මේ වගේ රටකටත් ඒවගේ අදහස් බහොලොව මේ එකට හේතුව ලෝවතුර බුදු පියාන්හසකිමේ පවිත්ව ධරමය ස ජන සමාජෙන් සැඟ විලෑම. ඒනිසා මිනිස්සු අන්දකාරයට වැටුණා මිනිස්සු හිතුවා මේ කුප්පිලාම්පු අධ්‍යහා බලාගෙන මේකට තමයියක්කෝ හිරු මඩල කියන්න කියල. කුප්පිලාම්පු අධ්‍යහා බලාගන කල්පනා කරට ගත්ත කවදාවත් දැකලා තිබුණන්න ඒර මඩල හිට පසසි කල්පනාර ඉර මඩල කියන්නේ ඒන අන්නේ වාරම ඉරමඩල කියන්නේ මේක තන කුප්පිලාම්පු හිටිගමයික පෙල්ලිලා ූමිතල්. වැටිලා ගිනි ගන්නවාහිිටිගමක් කුප්පිලාපූ පෙර පොඩ්ඩ හෙම විච්චගමක්ක පෙරල්ල නෝ පෙල්ලිච්ච ගමන් හත්තර අතම ගිනි ගන්නවා නමුත් ඒකට තමයි හෙරු මඩ්ලග කියන් විනාසකාරි කුප්ිලාම්පූට තමයි හරු මට්ඩල ගැන්න හිතාගෙන. එනිසා ඔුන් විද්‍යාවට අවිද්‍යාව කියලා තමයි කියන්නේ දන්න ඇති නිසා නිසා එතන විද්‍යාවක් නෑ එතනතින්නේ අවිද්‍යාව. දුරජාන්සමොල විශ්වයම විද්‍යාව පෙන්නලිවරයි. එන උන්නාම්සේගේ ධර්මය අවබෝධ කරගත් හ මහුගේ ඥානය විශ්වී ඥානය බවට පත්ේ නවා. එහන විශ්වී ඥානයක් බවට පත්නොත් යමෙක ඥානය හෝ ලබන්ඩෝන සැපයක් අනිවාරම විශ්වීිය සැපයක් කියනවා. ඒ ලෝක සැපය ඉක්මෝන් ලද විශ්වීය සැපයක්ෙන එකයි ලෝකෝත්තර සැපේ කියලකිවේ. ලෝක ෝත්‍ර සැපේග ලෝක කියන සීමවන්සයාල්ල ඉක් මෝල පෞවතින. ඒ විශ්වීය සැපය එහන විශ්වීයේ සැපේටයි නිර්වාන ශාන්තය කියල කියන්. හයනම් ඔබේ ශාන්තියයි ලබමින් ඉන්නේ. මේ ලෝතුර බුදුපියාන්හසක නාමින්. එහන ගන්න නාම ලෝකය ගැන අන්නේ කාරනාාටික මට කියන්නන්නේ තුන උනූර්ණයක් වසේ. ඒ මයි බුද්ධ පුත්‍රාණන් වහන්සේ අපට සිද වෙනවා තාවකාලික විනාමයක් ලබා ගන්නට අදට අප සමුගත්තත් එළමෙන සෙනසුරාදා? ලක්කෆෙම් ලෝතුරු අරණ දම් සභමණ්ඩපේට ඒ රාශී වන්නට බලාපොරොත්තු වෙනවා ම ඔබෝහන්සේට ඉතාම ගෞරුවවෙන්න රාධනා කරනවා උුණ්‍යානු මෝදනාව සිදුකරන හැටියට. එහෙම නම් ඒ උතුන්මූ චතුරා සද්ධර්මාබෝධිය ඇතිකරගන්නට ඒ අමරණීය නිර්වානු මාර්ගෙයට ප්‍රවිශ්තවන්නට අලුතෙන් හිතලා අන්නර පරණ චින්තනය පෘථක් ජනචන්තනය අත්හරලදාලා චින්තනය ය උත්තරේතර පටිසෝත නිර්වාණ චින්න්තනයට පත්වෙන්නට අධිස්ානයක් ඇති කරන ටියුතු කරන්න පුළුවන් කාලයක් හෙමනන්ගේ අධිස්ථාන යුත්්ත කටයුතු කරලා මේ ඇසූ ධර්මයත් මැනවින් දරාගෙන තවදුරටත් ධර්මි විමර්ශනය කරමින් ඒ සධාතනි කමා නිවන කරාම පියමැනයන්නට අධිෂ්ඨානයක් ඇති කරගෙන මේ ධර්ම දේශන අවසානිි කවුරුත් නිවනම අග්‍රකරගෙන, නිවනු දෙසාම මේ ධර්මාබෝධී හේතු ආසනාවේවාකින ප්‍රාත්තනාවින් සාධකාරයක් පවත්තමු. සාධහූ, සාධහූ, සාධහු, මේ උතුම්මූ සද්ධර්ම දේශනාව පවත්වන්නට අපට ඉඩාවකාස සලසාදුන් ලක්නාලිකාවයට අපි විශේෂයම පු්්‍යානු මෝදනාවක් එක්කරනවා සපපුරුසකමින් මේ උතුම්මු අවස්ථාව වෙන්කරනවා ලක්වාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් මේ පවිත්‍ර නිර්මල ධර්මය. දේශනා කරන්නටඒ නිසා මේ ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නට නො එක්කාකාරීං ඇපකැපවෙලා කටයුතු කරපු සියලොම දෙනා සිහිපත් කරමින්. අපි මේ රැස්කරගත්තාව අප ප්‍රමාණ පුුණ්්‍යස්කන්දය කුසලස්කන්දය තමන්ටත් දෙවියන් සහිත ලෝකයාටත් තනුමෝදන් කරමින් සියලොම දෙනාට උතුම් නිර්වාන අවබෝධී පිණිසම මේ පින ේතු ආසනාවේවා කියලා අදිිෂ්ඨාන කරමු එ මදිිෂ්ඨාන කරගෙන මේ ප ාන මෝදනාව සිද්ධ කරමු සාධු 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 ඉදං මේ ප්ඥං ආසවක්खයා වහංහෝතු සබදුක්खा පමුංචතු ඉඩං මේ ප්ඥං ආසවක්खයා වහංහෝතු සබ්දුखा පමුං්චතු එදං මේ पुഞං ආසවක්खයා වහං හෝතු සබදුुखा පමුచచතු සාधుසාधుසාध ආका සට්టජ भूම්මට්ట දේවානාග මहिද්දका पඥන්ත අනුමो දෙ్वा చిරං රखන්තුु සාසනం ජරංරක්खाන්තු දේශනං ජරංරක්खන්තු මං පරති සාධහ සාධ සාධ. මේ රැස්වනා වනන්थ ප්‍රමාණ පූුණ ෂක්තිය ුසල ශක්තිය සියලු දෙනාට ඒ සධාතනික අජරාමරමා මහා නිර්වාණ ශාන්තය පිණසම හේතුවාසුනාවේවා සියලු දෙනායාම නිවනිමණනිවී සැනසේවා සුකි भाව सुුදීගාายු තෙරවාන් සරණයි සා. සාධහෝ සාධහෝ! අප කෙරෙහි මහත් දයානුකම්පාවෙන් උත්තරීතර නිවන වෙනුවෙන්ම අපගේ මනස මෙහේවන්නට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කර වධාරණ විදක්්ධ ධර්මදේශක නම කියන්නට අවසරයි පොයිච්චපාද මාපලගම සුසිල වංච බුද්ධ පුත්‍රාණන් වහන්ස ඔබහන්සේ මේ රැස්කලාවූ මහත්ඵල මහා නිසංස කුසලේ හේතුවෙන් ඔබ වහන්සේගේ කායික සහ මානසික සුවය නිදුක්නීරෝගී චිරජීවනය සහ ආයුවරණ සැපබල ප්‍රඥා නොවඩුවම ලැබෙන්න්නට මේ මහා කුසලේ උපනිස්ශ්‍රයවේවායි ප්‍රාර්ථනා කරනවා. නිවනෙන් නිවී සැනසීව ලබන්නට මේ මහා කුසලය ඔබුහන්සේට ඒ කාන්තයෙන්ම හේතුවා සනාවේවා. සාධහූ සාධහූ සාධහෝ! ඒවගේම ලක්කෙෆෙම් කළමනාකාරිත්වය හැමවිටම අපිට ලබා දෙන මේ අනුපමේය වූ. සේවාව මේ තනාදුන් දම් සභහ මණ්පය තුළ නිවෙන සැනසෙන ධර්මාාවබූධයට පත්වන ශෘතවත් අරය ශ්‍රාවකයන්ගේ ප්‍රමාණය දිනින් දින වඩාවාර්ධනය වෙනවා. ඒ පිළිබඳ නිරාමිසප්‍රීතියක් අප සතුවතිබෙනවා. එනිසාම ලක්කෆෙම් කළමනාකාරිත්වයට මේ උතුම් මහා කුසලය මහා කුසලයක් වේවායි අප ප්‍රාර්ථනා කරනවා. උතුම් ධර්මාවබූධයෙන්ම වේවා. ඒ අතරෙම ශ්‍රතවත් ්‍රාාවකයන් ලෙසිට නිබඳවම ලක්කෆෙම් හහා ඒ ආත්මිකවමවුතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවනය කරමින් අප සමඟ යාවජීවව රැන්දී සිටින අපගේ ශ්‍රතවත් අරය ශ්‍රාවක ඔබටත් ශ්‍රවණයක් කළ මහා කුසලේ හේතුවෙන් නිවන් මඟ හෙළි පෙහෙළිවේවා. සාධහූ, සාධහෝ සාධහෝ! එහෙම නම් සැදැහැවතුනි අපි එල වෙනසෙන සුරාදා රාත්‍රී නවේට යලිත් ලක්කෙෆෙම් ලෝතුරු අරණහා කාත්මික වන්නට බලාපොරොත්වින් අදට අප සමුකන්නවා. මම ඉන්දිකජයවර්ධන ඔබට පින්සාර සුබරාත්‍රයක් වේවා. තෙරුවන් සරණයි.